සීමාවෙන් එහා දේශපාලනය. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. දේශපාලනයේ සීමාවෙන් එහා සාකච්ඡා කිරීමේ අරමුණින් අදත් මේ අරඹන්නේ සලකුණ දේශපාලන සංවාදය. මගේ සගීන් දෙදෙනා සූදානමින් අපි හඳුනා ගනිමු ප්‍රතිබෙන් රංගනද සිල්වා. රංගන සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් සුදේව. මීළඟට මංජුල බස්නායක. මංජුල සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. අප තිදෙනා සමග අද සලකුණෙහි දේශපාලන සලකුණ අප ආරාධනා කළේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාචාර්ය හර්ෂද සිල්වා මහතාට. නමුත්තුමනි ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබතුමත් එක්ක වැඩි වශයෙන් රටේ ආර්ථික ගැන කතා කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඊට කලින් දැනගන්න කැමති වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය කොයි ආකාරයෙන්ද තියෙන්නේ? වර්තමානයේ අපි අභියෝග කිහිපයකට මුහුණ දෙනවා. අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි දැන් අද වෙනකොට කොහොමද අපේ රුපියලට එල්ල වෙන ඒ පීඩනය කොහොමද සමනය කරගන්නේ කෙටි කාලීනව, ඊට පස්සේ මධ්‍යකාලීනව දීර්ඝකාලීනව අපිට අපේ රටේ ආර්ථිකය වර්ධනය කරලා ඉස්සරහට අරගෙන යන්න මොන ක්‍රියාමාර්ග ගත යුතුද කියන එක. එතෙන්දී අපි දිගටම ඉන්න අවශ්‍ය වෙනවා ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා. මේ රට මම හැමදාමත් කතා කරන ලෝකෙට එකතු කිරීමේ ව්‍යාපාරය තුළ එතනින් එහාට යන්නේ නැතුව මේ එන අභියෝගවලට මූණ දීලා ඉස්සරහට යන්න සිද්ධ වෙනවා. මේ ඔව් ඔබතුමා තව පැහැදිලි කරන්න අවශ්‍ය නම් කාලය ගන්න පුළුවන්. නෑ නෑ මම මේ කියන්නේ ගියේ මෙවැනි අභියෝගවලට අපි අපේ මෑත ආර්ථික ඉතිහාසයේ බොහෝ අවස්ථාවලදී මූණ දීලා තියෙනවා. ඔබතුමනි වතදෙන්සදේව අභියෝග කීපයකට මූණ දෙමින් ඉන්නවා කියලා ඔබතුමා සඳහන් කිරීමක් කළා. මෙහෙම අභියෝග තියෙනවා කියලා මේ ආණ්ඩුවට දැනෙන්න ගොඩක් කල් ගියා වැඩි කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඒ පළවෙනි කාරණාව රුපියලේ පීඩණයට අහු වෙලා ඉන්නවා කියලා ඔබතුමා දැන් විවෘතව කටහැරලා කියනවා. ඒ රුපියලේ පීඩණය නැත්තම් රුපියල අප්‍රමාණ වීම ඇඟට දැනෙන්න ගොඩක් කල් ගියාද මේ ආණ්ඩුවට? නෑ මේ ආණ්ඩුව 2015 යම් කිසි රුපියලේ පීඩනයකට මුණ දුන්නා. ඒ අවස්ථාවේදී ඒක හොඳයි වගේ හිටියේ ගොඩක් අය. ඒකයි මම ඔබතුමාගෙන් මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒක හොඳයි වගේ කිව්වේ? මේ අවප්‍රමාණය කියන කාරණාව ඒ තරම් තැකීමක් කරලා දැනීමක් තිබුණ අවස්ථාවක් තිබුණේ නැහැ. නෑ විශේෂයෙන්ම මම තුන මමත් එතන තමයි එළදැවි වරංගනේ දැන් මේ පිළිබඳව මේ අවප්‍රමාණය වීම ආරම්භයේදීම කාරණා මතු වුණා. මෙහෙම ගැටලුවක් වෙන්න යනවා, මේක නවත්තගත්තේ නැත්නම් ප්‍රශ්නයක් වෙනවා. ඒ වෙන විට ආණ්ඩුව පැත්තෙන් බොහෝ දෙනා ඇමතිවරු නියෝජ්‍යමතිවරු කතා කරේ නෑ අපි මේක පාවෙන්න ඉඩ ඇරලා තියෙන්නේ. මේක තමයි අපේ ප්‍රතිපත්තිය වගේ කාරණයක් ඇඟවෙන්න දුන්නා. ඔව් නෑ ඒක හරි. ඒක මේ දැන් අපි තේරුම් ගන්න ඕනේ සුදේව, ලංකාවේ රුපියලේ අගය පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ අපිට ඕන විදියට යම්කිසි සීමාවක් තුල පමණයි. රුපියලට පීඩනයක් එල්ල වෙච්ච අවස්ථාවකදී අපි අපේ සංචිත මුදා හැරීම හරහා උත්සාහ කරනවා නම් ඒ අගය ඒ තත්ත්වයම පවත්ව ගන්න ඒක අර මේ ගඟට ඉනි කැපුවාගේ වඩා. මොකද මේක අපි තේරුම් ගන්න ඕනේ අපි කොච්චර උජාරුවට කතා කරත් අපේ රටේ දිගින් දිගටම වෙළඳ ශේෂයක් තියෙන රටක්. ඒතකොට වෙළඳ ශේෂයක් එක්ක ට්‍රේඩ් ඩෙෆිසිට් එකක් එක්ක සහ අපිට ඉදිරියේ ගෙවන්න තියෙන ණය ප්‍රමාණයත් එක්ක රජයක් වුණාම වගකීමකින් යුතුව වැඩ කරන්න ඕනේ. මීට කලින් අවස්ථා දෙකදී මෙවැනි අභියෝගවලට මේ ඇති ඉතිහාසයේ අපි මුණ දීලා තියෙනවා. 2000 ඔබතුමා කියන කාරණේ අපි වෙන පැත්තකින්ම දැන් ඔබතුමා කියන සංචිත මුදා හැරලා රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීම ක්‍රමයක් කියලා. දැන් ආණ්ඩුව කියනවා අපි අපනයන වැඩි කරලා මේක මේ වළක්වා ගන්න ඕනේ කියලා. හැබැයි මේ අවුරුදු 3 කාලය තුල ඒ අපනයන වැඩි කිරීම දැන් සංචිත මුදා හැරීම හැර වෙන විකල්ප කරේ ආණ්ඩුව අවධානය යොමු කරේ නෑ නේද? නෑ වෙන විකල්ප නෑනේ.
වෙන අප නිෂ්පාදන වැඩි කිරීම සම්බන්ධයෙන් කියන්නේ මූලික ක්‍රියාමාර්ග ගත්තා නම් මෙහෙමයි අන්න ඒක මූලික ක්‍රියාමාර්ග ගත්තා නම් ඒක තමයි දෙයියනේ මෙච්චර කල් කියන්නේ අපේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මම මෙතන ඇවිල්ලා දේශපාලන ලකුණු දා ගන්න කරන වැඩක් නෙමෙයි එක්ක කඩලින් පුළුවන් නම් ශක්තියක් තියෙන්න ඕනේ අත කතා කරන්න ඉතින් අපි අත කතා කරමු එතකොට ඒක තමයි මම කියන්නේ අපි මේ මූලධර්මය දැනගන්න ඕනේ අපි කොහොමද අපේ රටේ දීර්ඝකාලීනව මේ වැඩපිළිවෙල හැමදාම අපිට මේක මේ ඩොලර් මිලියන 500ක් මාකට් එකට දාලා ඩොලර් මිලියන 1350ක් මාකට් එකට දාලා බේර ගන්න පුළුවන් වැඩක් නෙමෙයි හරි දැන් උදාහරණයක් හැටියට අපි දකිනවා මේ 2011-12 කාලෙදි වෙච්ච අබැද්දිය අපිට 109ට 110ට වගේ තියාගන්න උත්සාහ කරා කාලයක් තිස්සේ මම හිතන්නේ දවස් 166ක් වෙන්න ඕනේ දිගින් දිගටම මුදාහැරියා සංචිත මුදාහැරලා අපි ඩොලර් බිලියන 3.7ක් අවසානයේදී ඒ ජූලයි 2011ත් අප්‍රේල් 2012ත් අතර කාලයේදී රුපියල 116.3කින් 116.3කින් අවප්‍රමාණ වුණා. මම මේ කියවන්නේ මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ආයතන මගින් අද මට ලබා දීපු ඩොකියුමන්ට් එක. 116.3කින් හරි අවසානයේ තිබිච්ච සංසිතුණු භාග 140ක් විතර නැති වුණා රුපියල් 116කින් ආව ප්‍රමාණය ඒ කියන්නේ මෙතන පැහැදිලි කරන්න නැත දේශපාලනය කරනවා කියයිනේ ඊට පස්සේ අප්‍රේල් 2015 නොවැම්බර් 2015 මෙවැනිම අභියෝගයකට මුහුණ දුන්නා ඒ කාලේ මං කලින් කිව්වනේ එදා ඒ කලින් වතාවේ දින 166 දින 166 දිගටම සංචිත මුදාහැරිය ඊට පස්සේ 2015 අප්‍රේල් නොවැම්බර් එකේ දින 96 සංචිත මුදාහැරලා අන්තිමට රුපියල අවප්‍රමාණ වුණා 113 ඉඳලා 145ට හරි එතකොට මේක මම කියන්නේ දේශපාලන කෝණයකින් බලන්න එපා. අපි බලමු රටක් හැටියට මේ කළමනාකරණය කරගන්නේ කොහෙද කියලා. හොඳයි. අපිත් එතනින් තමයි එන්න හදන්නේ. ගරු ඇමතුමනි, දැන් මේ වර්තමාන ආණ්ඩුව සංචිත මුදාහැරීමක් සිද්ධ කළේම නැද්ද? කරලා තියෙනවා. කොයි ආකාරයට? සංචිත මුදාහැරීමක් සිද්ධ කරලා තියෙන්නේ මේ අවසාන සතිය මම කියන්න. හරි, හංගන්න දෙයක් නැහැ. ඔබ සතුව සංසන්දනාත්මක වර්තාවක් තිබුණාද ඒ සම්බන්ධයෙන්? ඔව්. මට කියන්න බලන්න ඔබ සතුව තිබුණ සංසන්දනාත්මක වර්තාව. මම කියන්නම් 18 සැප්තැම්බර් මාසය හරි 18 සැප්තැම්බර් මාසය 161.47 ඉඳලා අවසාන වශයෙන් 169.23 වෙනකන් රුපියල අප්‍රමාණ වුණා පළවෙනි සතියේ 0.3කින් හැබැයි බොහොම ඩොලර් මිලියන් 20ක් විතර තමයි මුදාහැරලා තියෙන්නේ. දෙවෙනි සතියේ 0.5කින් තුන්වෙනි සතියේ තමයි රුපියල් 6කින් ආව ප්‍රමාණය උනේ. 0.3කින් හතරවෙනි සතියේ නැවතත් 0.7කින් මේ සියලු අවස්ථාවන් වලදී යම් කිසි විදියකට අපි මුදාහැරලා තියෙනවා මොනවද මේ ඩොලර් සංචිත වෙළඳපොළට. නමුත් ඒ සියලු සංචිත බැලුවත් ඔක්තෝබර් මාසයේ වෙනකොට අපිට මේ තියෙන මුළු අවුරුද්දටම ඩොලර් මිලියන 160ක් තමයි මුදාහැරලා තියෙන්නේ. ඇමතුමනි මහ බැංකු වාර්තාවක්ම මම තොරතුරු කිහිපයක් ලබා ගත 2006-2014 දක්වා අවුරුදු 9ක් තුල US ඩොලර් බිලියන 4.9ක සංචිත නිකුත් කරලා තිබෙනවා. 2006-2014 දක්වා. නෑ, ඊට වඩා කරලා තියෙනවා. 2006-2014 මම ඔබට ඔතපාන්ට කියන 2015 සිට අද දක්වා අවුරුදු 3යි මාස 7ක කාලය තුල
US ඩොලර් බිලියන 6.5ක සංචිත නිකුත් කරලා තිබෙනවා කියන වාර්තාවක් තිබෙනවා. ඔබ ඒ පිළිගන්නවද? පිළිගන්නවා. ඒක මෙහෙමයි, සංචිත නිකුත් කරාට සුදේව අපි සංචිත නැවත ලබා ගන්නවා. ඒ කියන්නේ අපි මාකට් එකට මුදා හරිනවනේ ඩොලර්ස්. මාකට් එකන මුදා හරියට සමහර අවස්ථාවලදී මාකට් එකෙන් අපි නැවත සංචිත වලට ගන්නවා. එතකොට අපි ගන්නෙ net එක. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට සමහර මාසවල මේ අවුරුද්දේ අපි සංචිත මුදා හැරලා තියෙනවා, සමහර මාසවල සංචිත අරගෙන තියෙනවා. අපි බොහෝ දුරට සංචිත නැවත ලබා ගත්තා. සංචිත අපි ගොඩ නැගුවා. ඒ සංචිත ගොඩ නැගීම හරහා තමයි අපිට පුළුවන් වුණේ ඩොලර් බිලියන 9කට විතර මේ අපිට තියෙන සංචිත ප්‍රමාණය අරගෙන. මම මේක පැහැදිලි කරන්න. සංචිත කියන්නේ පොල්ගෙඩි වගේ වැඩක්. හරි, අපේ දැන් පොල්ගෙඩිය අගය දෙන්නේ රුපියල් වලින්නේ, රුපියල් 30යි 40යි 50යි 60යි 70යි. ඩොලරකේ අගය දෙන්නේත් රුපියල් වලින්. 110, 120, 150, 160. දැන් හදිසිය පොල්ගෙඩි වලට ඉල්ලුම වැඩි වුණොත් එහෙම අපි ගාව පොල් නැත්තම් ඒ පොල් මිල ඉහළ යනවා. ඒක තමයි වෙන්නේ. අපි දැක්කනේ පොල්ගෙඩිය රුපියල් 120ටත් ගියානේ. හැබැයි දැන් පොල් මිල පල්ලේ 60ට අවිලා. ඇයි පොල් මිල පල්ලේ 60ට අවිලා තියෙන්නේ? අර මේ ඉඩෝර කාලිවරයි පොල් ගස්වල පොල් වැවෙනවා. දැන් සමහර වෙලාවට පොල් මේ ගොවියට පොල් ගෙඩිය රුපියල් 35ට 40ටත් විකුණ ගන්න බැරි අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. අපේ මහබැංකුවේ පොල් ගස්වල පොල් වැවෙන්නේ නැහැ වගේ තියෙන දේ තියෙනවා. ඒක තමයි මං කියන්නේ. ඒක අන්න හරි. අන්න ඔන්න අපි වෙනවා ප්‍රශ්නෙට. එතකොට දැන් මේ පොල් වැවෙනකොට පොල් මිල බහිනවා. ඒ වගේම තමයි ඩොලර්. දැන් ඩොලර් වලට ඉල්ලුම වැඩි වෙනකොට අපිට තියෙනවා නම් ඩොලර් මේ ගොඩක් ගහලා ඒ ගොඩෙන් අපිට මුදා හරින්න පුළුවන්. නමුත් ඩොලර් වැවෙන්නේ නැත්නම් ඒ මුදා හරින එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඩොලර් නොවැවෙන්න හේතුව කොතනද වැරද්ද? මේ ආණ්ඩුවට අවුරුදු 3යි 3 මාර්කටත් එහා කාලයේ ගත වෙලා හැමදාමත් පහුගිය ණය මේ හින්දා කරගන්න බෑ කිය කී ඉන්නකද හරියන්නේ? රටේ මිනිසුන්ට ප්‍රශ්නයක් නෑ කියලා ඔබතුමන්ලා කියන්නේ. දැන් ඔය ගණන් හිලව් එක කතා කරමින් ඉන්නකොට රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ දැනෙන්නේ නැද්ද ඔබතුමන්ලට? රටේ මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ මට හොඳට දැනෙනවා. ඒක තමයි මම දිගින් දිගටම කලියුත්තේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් කතා කරන්නේ. හරි, දැන් ඩොලර් වැවෙන්නේ නැත්තේ මොකද කියලා මම කියන්න. දැන් ඔබ පිළිගන්නවනේ 2006 සිට 2014 දක්වා අවුරුදු 9ක US ඩොලර් බිලියන 4.9ක් සංචිත නිකුත් කරලා තියෙනවා. නෑ නෑ එහෙම නෙමෙයි. ඔයා කියන දේ වැරදි. මේ තොරතුරු ගන්නේ කරුවැත්තුමනේ. ඒ කියන්නේ රුපියල පාලනය කර ගැනීම සඳහා 2015 සිට අද දක්වා ඩොලර් බිලියන 6.5ක් නිකුත් කරලා තියෙනවා කියන වර්තාවක් තමයි මහ බැංකු වර්තාවල සඳහන් වෙන්නේ. නෑ, ඒක පිළිගන්නේ නෑ. ඔබ පිළිගන්නේ ඒක. 2000 කියලා 2000 හයේ සිට 2014 දක්වා අවුරුදු 9යට ඩොලර් බිලියන 4.9ක් නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඇත්තනේ නැහැ. 2000 ඔව් ඒ අවුරුදු 9යකට. ඔව් ඉතින් 2011-12 මං කියවනේ ඩොලර් මිලියන 4ක් ඩොලර් බිලියන 4ක් මුදා හැරියා. ඔව් එතකොට වර්තමානයේ 2005 සිට අද දක්වා අවුරුදු 3යි මාස 7ක් වැනි කාලයක් තුළ ඩොලර් බිලියන 6.5ක් නිකුත් කරා කියන කාරණේ ඔබ පිළිගන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ? නෑ, දැන් මං ගාව තියෙනවා. මං ඒ හරියටම ගාන කියන්නම්. හරි, මොකද දැන් ඔය ප්‍රශ්නෙට මම ඒක එහෙම පිළිතුරක් හොයාගෙන ආවේ නෑනේ. මං ඒක හොයලා දෙන්නම්. නමුත් මම මේ ප්‍රශ්නේ ඔබෙන් අහන්නේ ආණ්ඩුව දිගින් දිගටම කියපු කාරණේ තමයි අපි මෙය පාවෙන්න ඉඩ ඇරලා තියෙනවා. අපි සංචිත පාවිච්චි කරන්නේ නැහැ රුපියල ස්ථාවර කරගන්න කියලා ආණ්ඩුව දිගින් දිගටම කියපු කාරණේ. නමුත් මෙවැනි වார்த்தාවක් තියෙනවා කියන කාරණේ මම ඔබට කියන්නේ. නෑ නෑ මෙහෙම නෑ ඔය වார்த்தාව මට පෙන්නන්නකෝ. ඉස්සෙල්ලා මට වார்த்தාව පෙන්නන්න. හැබැයි වார்த்தාව පෙන්නන්න කලින් මං ඔයාලට කියන්නම් කතාව. දැන් මම කිව්වනේ, මම මුලින්ම කිව්වා දේශපාලනය කරගන්න එපා. 2015 මෙහෙම අවස්ථාවකට මුහුණ දුන්නා. ඒ 2015 අවස්ථාවේ මුහුණ දුන්නහම මම පෙන්නන්නම්, අපි සංචිත මං කිව්වනේ 7 ඉඳලා 5 වෙනකන් ඩොලර් බිලියන අමේ තියෙන මං ගාව තියෙනවා 2015. හරි, ඩොලර් බිලියන 3.2. 2016 ඩොලර් බිලියන 0.7. එකතු කරන්නකෝ. එතකොට ඩොලර් බිලියන 4යි. ඔව්. රෆ්ලි. ඊට පස්සේ 2017 අපි අරගෙන තියෙනවා ඩොලර් බිලියන 1.7ක්. හරි? එතකොට ඉතුරු වෙන්නේ ඩොලර් බිලියන 1.3ක් විතර මුදා හරි. නෑ, 4යිනේ. 4ෙන් 1.6ක් අඩු කරනකොට එතකොට 1.4යි. වැරදි. 2.4. නෑ. 3.2
අටයි කියන්නේ හතරයි හතරෙන් හතරෙන් අඩු කරන්න එකයි දශම හයක්. ඒතකොට දෙකයි දශම හතරයි. හරිනේ. දෙකයි දශම හතරට එකතු කරන්න තව මේ අවුරුදු තව 160ක් විතර. එතකොට දෙකයි දශම හතරයි දෙකයි දශම පහමාර දෙකයි දශම හයක්. දෙකයි දශම හයක්. ඒ කියන්නේ ඔබ කියන්නේ වෙන තත්වයක් තමයි මේ වර්තා වෙලා තියෙන්නේ. ඔව් මම සම්පූර්ණයෙන්ම වගකීමෙන් මේ කියන්නේ මේක තමයි මේ හම්බෙලා තියෙන්නේ මට මහ බැංකුවේ. එතකොට 2015 තමයි ඒ මූලික ප්‍රශ්නයකට මූණ දුන්නේ මම කලින්ම කිව්වා ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න කලින් මම මේ ප්‍රශ්නේ මම්මයි ගෙනාවේ. මොකද හංගල ගහන්න ඕනේ නැති නිසා ඇත්ත කතාව කතා කරන්න ඕනේ නිසා. එතකොට අපි 2015 ජනවාරි මාසේ තමයි IMF එකට කිව්වේ අපිට ගැටලුවක් තියෙනවා, ඒ අභියෝගයක් තියෙනවා. මොකද ඒ වෙනකොට දැඩි පීඩනයකට ලක් වෙලා තිබුණේ. ඉතින් ඒ අවස්ථාවේදී තමයි IMF එකට මුලින්ම ඉදිරිපත් කරේ ලියුමක් මේ EFF එකට යන්න අවශ්‍යයි කියලා. ඒතකොට 2015 සාකච්ඡා කළා, 2016 තමයි EFF එකට ගියේ. External Fund Facility එකට. ඒකත් එක තමයි 2016 නිකුත් කරලා තියෙන්නේ ඩොමිලියන 760යි. ඊට පස්සේ 2017 මේ මොකද වෙළඳ පොලෙන් සංචිත මහ බැංකුව අරගෙන තියෙනවා. ඔබ කියන්නේ රුපියල් අප්‍රමාණය සිද්ධ වුණත් මේ වෙනකොට අපේ සංචිත ශක්තිමත් කියලාද ඔබ කියන්නේ? ඔව්. දැන් මොකද දැන් අපි මේ මේ ඉවෙන්ට් එක ගන්නකො හරි ඉස්සලා ඉවෙන්ට් එක ගන්නු 2015 ඉවෙන්ට් එක ගත්තොත් අපි ඩොලර් බිලියන 3.5ක් දැන් මේ තියෙන මුළු අවුරුද්දටම හරි ඩොලර් ඉවෙන්ට් එක කාලේ හරි ඉවෙන්ට් එක කාලේ කොහොමද ඩොලර් බිලියන 2.5ක් විතර සංචිත මුදල් හැරලා තියෙනවා. ඊළඟට 2011-12 ඉවෙන්ට් එක ගත්තොත් ඩොලර් බිලියන 4ක් විතර මුදා හැල්ලලා තියෙනවා. මේ ඉවෙන්ට් එකේ මුදා හැල්ලලා තියෙන්නේ ඩොලර් බිලියන 150ක් විතරයි. ලොකු වෙනසක් තියෙනවා. හොඳයි මම හරි එතකොට ඒ වෙනස අපි ඒක ඇප්‍රීෂিয়েට් කරනවා. ආණ්ඩුවේ ආයතනවලදීම මේ සංචිත පිළිබඳව මේ දේවල් පිළිබඳව කරන ගණන් හලවල පරස්පරතාවයන් තියෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? නෑ. එහෙම පරස්පරතාවයක් තියෙන්න ඕනේ නෑ. මොකද මේ දත්තනේ. හොඳයි අපිට අවස්ථාව දෙන්න. අග්‍රාමාත්‍යවරයා අවස්ථා දෙකකදී කරපු ප්‍රකාශ අප සතුව තිබෙනවා. අපි ඒ ප්‍රකාශ බලමු ඉන් අනතුරුව කතා කරමු. හරි. අද ලෝකේ තව අර්බුදයක් තියෙනවා. ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වෙන නිසා ඩොලර් එකේ වටිනාකම වැඩි වෙලා අනෙක් මුදල් වල වටිනාකම අඩු වෙලා විශේෂයෙන්ම දියුණු වන රටවල් වලට මේක බලපාලා තියෙනවා. ඒත් අපේ මහ බැංකුවේ අධිපතිතුමා ඊයම කිව්වා බය වෙන්න වැඩක් නැහැ, අපිට මේකට මූණ දෙන්න පුළුවන්. එදා බංකොලොත් වුණ රටක අද විදේශ විනිමය සංචිතයේ ඩොලර් මිලියන 9000ක් තියෙනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට ඩොලර් මිලියන 11000ක් තියෙනවා. කොහොම හරි මේකටත් අපි මූණ දෙන්නවා. අද ලෝකෙ විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වෙලා ඇමරිකාවෙන් දෙන පොලිය දැන් වැඩි කරගෙන යනවා. 2008 විශාල ආර්ථික අර්බුදය ඇමරිකාවෙන් පිට වුණේ කිය ආයෝජකයන් සියලු දෙනාම තමන්ගේ සල්ලි ආපෝ ඇමරිකාවට ගේන. අපිට අද සිදු වෙලා තියෙන්නේ අපේ තියෙන ඩොලර් සංචිතය අඩු වෙලා තියෙනවා. අපේ ඩොලර් සංචිතය අඩු වෙලා ඇමරිකාවේ වැඩි වුණාම අපේ රුපියල බාල්දු වෙනවා. අපිට තවත් උග්‍ර වෙලා තියෙන්නේ අපිට ණය ගෙවන්න තියෙන නිසා. මම මුදල් ඇමතුමා කීයේ කතා කරා අපේ සමහර ආනයන සීමා කර පියවර ගන්නට කියලා. ඇමරිකානු ආර්ථිකයේ තත්ත්වයත් සමග තමයි මේ උද්ගත වෙලා තියෙන කියන කාරණේ තැන් දෙකේදීම අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. මැයි 17 වෙනිදා තුමා කියනවා අපේ ඩොලර් සංචිත 9000ක් දැනට තියෙනවා. අය ඉදිරියේදී 11000 දක්වා වැඩි වෙනවා. අපිට මේකට මුණ දෙන්න පුළුවන්. මහ බැංකුව අධිපතිතුමා කිව්වා බය වෙන්න එපා, කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. හැබැයි ඊට පස්සේ එතුමා සැප්තැම්බර් 28 වෙනිදා කියනවා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපේ සංචිත අඩු වෙලා තියෙන්නේ. දැන් අපි මේකට මූණ දෙන්න අපි ක්‍රම හදන්න ඕන ණයත් අපිට ප්‍රශ්නයක් කළ හැමදාම කියන කාරණේත් නැවතත් එතන මතක් කරනවා. මොකද්ද මේ කතාව? නෑ මැයි මාසෙනේ පළවෙනි එක දැම්මේ. දැන් මැයි මාස වෙනකොට මේක තියෙනවද මට පේන්න පුළුවන්? පුළුවන්. ඔය කරින් තබගෙන අපිට දැන් මේ මම රූපයක් ගන්න අපි කැමරා ශිල්පී. හරි. එතකොට මේ මැයි මාසේ වෙනකොට මේ නිල් පාටෙන් තියෙන සංචිත හොඳේ. ඔව්. නිල් පාටෙන් තියෙන පේනවද මේක? ඔව් පේනවා. නිල් පාටෙන් තියෙන සංචිත මේ තියෙන ඩොලර් මිලියන් ගණන් 5000යි 10000යි. එතකොට අගමැතිතුමා කතා කරන්නේ මෙන්න මේ මැයි මෙන්න මේ හරියනේ.
එතකොට මෙන්න මේ ගානකට විතර එතුමා කියෝ වාගේ 9000කට මම දන්නේ මකට හරියටම කියව ගන්න බෑ මේ ගානට තියෙනවා. හරි. ඊට පස්සේ ඊට වඩා අත වශයෙන් සමා වෙන මේයි මාසෙනේ මේ තියෙන. මේක ඉහළට ගිහිලා තියෙන මේ තියෙන. වැඩිම ගාන තියෙන ඒ කාලේ. ඩොලර් මිලියන 9000 10000 කිට්ට වෙන තියෙනවා. හරි. එතකොට දන් වෙනකොට යන්තම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. නමුත් ඉස්සර තිබිච්ච ප්‍රමාණයට වඩා වැඩි සංචිත ප්‍රමාණයක් තියෙනවා. ඕනේ නමුත් දැන් මෙතන ඩොලර් මිලියන 8000 ගානක් අපි කියන්නේ අග්‍රාමාත්‍යරගේ පුරෝකථනය ගැන අපි කතා කරන්නේ. එතකොට කියනවා මේ අවස්ථාවේදී 9000ක් තියෙනවා. මේ යන විදිහට 11000 වෙනවා. මහ බැංකු අධිපතිතුමා කියනවා ප්‍රශ්නයක් නැහැ බය වෙන්න එපා අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් කියලා. හැබැයි එතුමම කියනවා සැප්තැම්බර් 28 වෙනිදා වෙනකොට අපිට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා අපේ සංස්ථා අඩු වෙලා කියලා. ඒ කියන්නේ එතන ආර්ථිකය පිළිබඳව දැක්මේ ප්‍රශ්නයක් තියෙනව නේද ගරු එමුත්? නෑ දැක්මේ ප්‍රශ්නයක් නෙමෙයි මේක අත වශයෙන්ම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. තුන්වෙනි සතියේ සැප්තැම්බර් මාසේ තුන්වෙනි සතියේ මේ වාගේ රුපියල් 6ක මේ අවප්‍රමාණ වීමක් සිද්ධ වෙයි කියලා. මොකද පළවෙනි සතියේ 0.5යි දෙවෙනි සතියේ 0.7යි ආයෙත් තුන්වෙනි සතියේ 0.7යි. එතෙන් අර රංගන කීප ප්‍රශ්න කියනවා නේද? සැහැල්ලුවෙන් ගැනීම ආණ්ඩුව නෑ සැහැල්ලුවෙන් ගැනීම නෙමෙයි සුදේව. කරුණාකරලා තේරුම් ගන්න මම මේ මොකද්ද කියන්නේ කියලා. අපිට පුළුවන් දේවල් තියෙනවා අපිට බැරි දේවල් තියෙනවා. හරි නෑ අපි සභාව වෙන්න ප්‍රතිපාට බාධා කරනවා නෙවෙයි. දැන් මෙහෙම දිශානතියේ වෙනස්කමක් පැහැදිලිවම දක්නට ලැබුණා. සාමාන්‍ය ජනතාවට පවා තේරෙන්නට ගත්තා මේ ගමන් මඟ කොතනටද යන්නේ කියන කාරණාව. ආණ්ඩු ඒක දැනගත්තේ නෑ කියන කාරණාව අපි කියන්නේ. නැත්තම් එකට සූදානම් වුණේ නෑ මේ වෙනුවට පාවෙන්න ඉඩහැරලා තියෙනවා. ඒක ශක්තිමත් වෙයි ඒක තීරණාත්මක තැනකදී නැවත හැරෙයි ඒ වගේ සිතුවිලි තිබුණේ. ක්‍රියාමාර්ග කියන කාරණා පිළිබඳව විකල්ප කියන කාරණා පිළිබඳව එතකොට ආනයන පිළිබඳව අපනයන ශක්තිමත් කිරීම කියන කාරණා පිළිබඳව මීට වඩා අවධානය යොමු කරන්න තිබුණා නේද? නෑ. ඒ දැන් විවේචන එල්ල කරන්න පුළුවන් රංගන. හරි. ඒ වුණාට මෙතන මහ බැංකුව සම්පූර්ණයෙන්ම ඔවුන් වෘත්තිකයෝ. හරි. ඒගොල්ලෝ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිලා නන්දලාල් වීරසිංහලා දේශපාලඥයෝ නෙමෙයි. හරි. එතකොට රුපියල පිළිබඳව සම්පූර්ණ වගකීම තියෙන මහ බැංකුවට. ඔවුන් තමයි තීරණය කරන්නේ කොයි ආකාරයටද අපි සංචිත කොච්චර මුදාහරණවද නැද්ද කියන වෘත්තියමය තීරණයක් මේ කට්ටිය ගන්න. රජයේ ප්‍රතිපත්තිමය තීරණ ඒ වෘත්තියමය තීරණත් එක්ක යම් සම්බන්ධ වීමක් සිද්ධ වෙනවා නේද? රජයේ ප්‍රතිපත්තිමය තීරණ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් තියෙනවා. ඒ රජයේ ප්‍රතිපත්තිමය තීරණය තමයි රුපියල ඒ අපි කියනවා ඒකේ සාධාරණ වැලියු එක හරි ඉක්විලිබ්‍රියම් වැලියු එක තියෙන්න ඕනේ. මේ ඉක්විලිබ්‍රියම් වැලියු එක කියන්නේ ඒ සමතුලිත සාධාරණ වටිනාකමක් තියෙන ඕනේ. ඒ සාධාරණ වටිනාකම අපිට බලෙන් මේ ලෝකෙට කියන්න බෑ මේක තමයි රුපියලේ වටිනාකම කියන එක. ඒක තීරණය වෙන්නේ මං කිව්වා වගේ කලිනුත් මධ්‍යකාලීනව දීර්ඝකාලීනව අපේ ආනයන අපනයන සහ අනිකුත් ප්‍රාග්ධන ආයෝජන මත. හැබැයි ඇමතුමනි ඉතාම පැහැදිලි ලෙස එදා බන්දුල ගුණවර්ධන සඳහන් කරනවා මේ විදිහට ගියොත් 170 නවතින්න කියලා. ඒ වකවානුවේ අපිත් ඒක හේතුවම හිතනවා මේ විපක්ෂයේ දේශපාලඥයෙක් කරන සඳහන් කිරීමක් මේ කට ඇරලා මේ ගණන් ගිලව් කියනවා කියලා අපිටත් ඒ පිළිබඳව හාස්‍යයක් මුසු වෙන්නේ 170 නතර වෙලා. ඔබ දැන් ඔබතුමාලා දැක්කේ නැති දෙයක් දැකලා තියෙනවා. නෑ නෑ ඉතින් මං හිතන්නේ නේ බන්දුල ඒ කියන්නේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමිටයි නන්දලාල් වීරසිංහටයි දෙන්නටම වඩා ඒ කියන්නේ මොකක් හරි ක්‍රිස්ටල් බෝල් එකක් තියෙනවා කියලා. එතුමා කියපු කාරණය සිද්ධ වෙලා තියෙනවා. ගක්කයි hina වුණා මේකට. නෑ මෙහෙමයි බන්දුල ගුණවර්ධන මෛතුමා 170 කියලා කියන්නේ නැති සමහර 250 හරි හරි නෑ එහෙම කිව්වා නම් ඒක හොඳයි කිසි ගැටලුවක් නැහැ. හරි නමුත් ප්‍රශ්නේ තියෙන්නේ 170 වෙන්නේ අපේ සංචිත වලින් භාගයක් නැති කරගෙනද එහෙමත් නැත්නම් සංචිත ඒ විදියටම අතේ තියාගෙනද කියලා. මොකද මම තපරගේ අර ගිය අවස්ථා දෙකේදීම අපේ අතේ අපි තිබිච්ච සංචිත වලින් බිලියන ගාණක් නැති වුණා. නෑ ගරුතුමනි මේ අවස්ථාවේදී එම වෙලා නැහැ. ඔබ කියන කාරණේ මේ කාරණේ පිළිගන්න. නෑ මොකද මොකද දැන් ඔබ කියන කාරණේ දැන් මේ මාසෙ වෙනකොට හරි ඔබ කියනවා සංචිත ඩොලර් මිලියන 9000ක් බිලියන 9000ක් තියෙනවා. හැබැයි
ඊට පස්සේ ඔබ කියනවා රුපියලා අප මේ පාලනය කරන්නත් අපි කටයුතු කරන්නේ නැහැ. ඒක එහෙම මේ අnder. සැප්තැම්බර් 28 වෙනකොට සංචිතත් අඩු වෙලා රුපියලත් තව ප්‍රමාණය වෙලා. එතකොට මොකද වෙලා? සංචිත අඩු වෙලා නැහැනේ. දැන් අග්‍රාමාත්‍යවරයාම කියනවනේ ඔබ ඔබ ගාව සංඛ්‍යාලේකන දුන්නා. සංඛ්‍යාලේකනවල සංචිත අඩු වෙලා නේ කරන්නේ. හරි මෙහෙමයි සුදේව. අඩු වෙලා කියන්නේ දැන් රුපියල් ඩොලර් බිලියන ඩොලර් මිලියන මිලියන 9000 ඩොලර් නෑ නෑ ඩොලර් මිලියන මේ අවුරුද්ද ඩොලර් මිලියන 150 කඩු වුණා කියන්නේ සංචිත වලින් ඩොලර් බිලියන 4ක් අඩු වුණා කියන කත් අතර ලොකු වෙනසක් තියෙනවා. හරි ඒ නිසා අපි අඩු කියන එක ඒ වචනය ඇත්ත වශයෙන්ම අර්ථය තේරුම් අරගෙන කතා කරනවා. හරි අපි මම ඔබෙන් අහන්න ගරුවපතුණු ප්‍රායෝගික තලයේ ප්‍රශ්නයක්. අපි සංචිත මුදා හරින්නේ නැහැ සංචිත සුරක්ෂිත කරගන්න ඕන කියන මතයේ ඉන්නවා. ඒ මතයේ ඉඳගෙන අපි කියනවා නෑ රුපියල අපි බලහත්කාරයෙන් අපි පාලනය කරන්නේ නැහැ කියලා. හැබැයි එතකොට අපි සංචිතත් අඩු වෙනවා අපේ රුපියලත් අව ප්‍රමාණය වෙනවා. මම මෙන්න මේ සරල කාරණේ ඔබෙන් අහන්නේ. එතකොට ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනව නේද? ඔව්. දැන් මම මේක බලන්නකෝ. මෙන්න මේ පොඩක් මෙන්න මෙතන අල්ලා. හරි හොඳ පේනවාද? පේනවාද? ඔව් හරි. දැන් මේ රතු පාටෙන් නෑ සෝරි නිල් පාටෙන් තියෙන එක්ස්චේන්ජ් රේට් එක හොඳේ. ජනවාරි 2 වෙනිදා 18 වෙනිදා ඉඳලා මේ සැප්තැම්බර් 29 වෙනකම් මේ මෙහෙම ගිහිල්ලා මෙන්න මෙතනට ගිහිල්ලා තියෙනවා 69 ගානකට තියෙනවා. දැන් මේ රතු පාටෙන් තියෙන්නේ අපි කියන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා. කියන්නේ සම්මත අපගමනය කියන එක. ඒ කියන්නේ මීන් එකෙන් අර සාමාන්‍යයෙන් කොච්චර වෙනස් වෙනවද කියලා වොලටිලිටි එක එහෙමත් නැත්නම් විචල්‍ය එහෙමත් නැත්නම් උච්චාවචනය කොච්චර තියෙනවද කියලා. ඒකෝ දැන් මෙහෙම බැලුවොත් පේනවා දිනපතා මහා ලොකු උච්චාවචනයක් නැහැ. 0.4ක විතර ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක් තියෙන. හැබැයි එක පාට හරි එක පාරට මේ රතු පාට ඉර ඉහළට යනවා. ඒ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ගොඩක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඊටාත්ම දරුණු ලෙස හරි ඒක unusual ලෙස speculative ලෙස මේ යම්කිසි පහරක් ඒ 3 සතියේ රුපියලට වදිනවා. හැබැයි ඔක චුට්ටක් කියනවා මට කියලා දෙන්න. ඒ අවස්ථාවේදී තමයි හරි ඒ අවස්ථාවේදී තමයි මහා බැංකුව ඍජුවම සම්බන්ධ වෙලා කියන්නේ හරි මේක මේ පිළිගන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩි. ඒ නිසා අපි මේ සංචිත අවශ්‍ය ප්‍රමාණය මුදාහැරලා වැඩිපුර වෙච්ච වොලටිලිටි එක අඩු කරනවා කියලා. ඉතින් ඒකට ශක්තිය තියෙනවා. හරි එතකොට අපි තීරණය කරන්න ඕනේ ඒ ලොකු උච්චාවචනයක්. ඒ අවසාන මොහොතේ මැදිහත් වීම තුල රුපියල පාලනය කරගන්න හැකි වුණාද ආණ්ඩුවට? නෑ දැන් අවසාන මොහොතේ කියන්නේ සැප්තැම්බර් මාසේ 3 සතියේ යම්කිසි ප්‍රමාණයක් අපි සංචිත මුදා හැරියා. හරි මුදා හැරලා දැන් අද රුපියල ප්‍රමාණය උන්නේ ගිය සතියේ රුපියල ප්‍රමාණය උන්නේ හරි 169 තියෙනවා. හරි සමහරු නයන් විහිළු කරන්න ගත්තා මේක ඉස්සලම 200ට යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමද එහෙම නැත්නම් රුපියලද විහිළුවට ලක්ුණා නේද මිනිස්සු හරි ලක්සයි නහවෙන්න නෑ මේමයි ඔබතුමාලත් ගියා විපක්ෂේ ඉන්න කාලේ ඔබ තමයි ගත්තේ අනුරට ආවම තමයි ඕකේ අමාරුව පේන්නේ නේද නැත්තම් ඔය විදියට තමයි ගන්නේ විපක්ෂේ ඉන්න කාලේ ඔහොමම තමයි ගන්නේ කිසි ප්‍රශ්න අපි හිනාවෙන්නේ නැහැ ඔරොත්තු දෙන්නේ නැහැ එකයි නෑ ඔබතුමාට කියනවා නෙමෙයි ඔබතුමාගේ ආණ්ඩුව ඔරොත්තු දෙන්නේ නැහැ ඒක වෙලාවට දැන් මෙහෙමයි මේක අපි යම් දෙයක් මෙතන කියන්න ඕනේ. කවුද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මේ මහා බැංකුව අධිපතිතුමා කිව්වා වගේ මේ රුපියල කඩා වැටෙනවා කියන එකයි මේ ආර්ථිකය කඩා වැටෙනවා කියන එකයි අපේ මිනිස්සු මහා ඒ කියන්නේ මේ රුපියල කියන දේ අව ප්‍රමාණ වීම සම්පූර්ණ විශාල ප්‍රශ්නයක් හැටියට දකින්න. හරි. මේ ප්‍රශ්න නිවේදම තුමා? නෑ මෙහෙමයි මේක දෙපැත්තක් තියෙනවා. මේක දෙපැත්තක් තියෙනවා මම උදාහරණත් එක්ක පෙන්නන්නම් පස්සේ රටක් කොහොමද අපිට අවශ්‍ය වෙන්නේ ඒ මූර්ත විනිමය අනුපාතය රියල් එක්ස්චේන්ජ් රේට් එක අපි කියලා අපි කියනවා. ඒ කියන්නේ රටවල් දෙකක් අතර තියෙන ඒ මේ එක්ස්චේන්ජ් රේට් එක සහ ඒ රටවල් දෙකේ උද්දමනය අතර තියෙන වෙනස
හා සාපේක්ෂව අපි හදන රියල් එක්ස්චේන්ජ් රේට් කියන එක. එතකොට අපනයන කරුවෙක්ට පුළුවන් නම් ලෝක වෙළඳපොලේ තමන්ගේ සමන් සමග තරඟ කරන අනිත් රටවල් එක්ක තරඟ කරන්න රුපියලේ අගය හරහා ඒ තරඟකාරීත්වයක් ලබා ගන්න පුළුවන් වුණොත් හරි ඒ අපනයන කරුවට අනිත් කට්ටිය අභිබබා ඉස්සරහට යන්න පුළුවන්. හරි එතකොට රුපියල දැන් සමහර රටවල් දිගින් දිගටම ඒ තිබිය යුතු වැලියු එක අර මං කියවනේ සම්ම ගරු අන්තුන පොඩ කියනකෝ ඒ අගයට ඒ චුට කරන ඔබ කියන්නේ මේකේ හොඳ පැත්ත තමයි අපනයන කරුවලට ලැබෙන වාසිය. එනේ ඔබ කෙටියෙන් ඔය කියන කාරණා. නමුත් අප රට ගත්තොත් ඉතල අපි අපේ රටේ තත්ත්වය සලකන්නට ඕනේ. අපනයන මතද ආනයන මතද අපි රැඳෙන්නේ අපේ රට. එතකොට අපනයන දිරිගන්වල අපනයන தত্ত্বය වර්ධනය කරාට පස්සේ ඔබ කියන තරමට එන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හැබැයි අපි ආනයන මත රැඳෙන රටක්. ඔන්න ඔතන තමයි තියෙන ප්‍රශ්නේ සුදේව. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඕක තමයි මූලික ප්‍රශ්නේ. අපි මේ මූලික ප්‍රශ්නේ ආණ්ඩුව තේරුම් ගන්න නැහැ නේද? නැහැ. ඒ කියන්නේ දීර්ඝකාලීන වැඩපිළිවෙළකට අපනයන ශක්තිමත් කර ගැනීම තමයි කළ යුත්තේ. එය තමයි මෙතෙක් සිද්ධ වෙලා නැත්තේ සියලුම පසුගිය රජයන් යටතේ. නමුත් අපි දැන් මේ උත්තර හොයන්න එතෙන්ට නෙමෙයි නෑ තේරුම් ගන්න මම හොඳ උදාහරණයක් පෙන්නන්න මෙන්න මේ මෙන්න මේක ගන්න මේ 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 මේකෙන් තේරෙනවා ඇත්තටම මේ රටේ තියෙන ගැටලුව මොකද්ද කියලා අපි මේ ගැන චුට්ටක් වෙලා අපි මේ රූප රාමුව දිහා මේ යොමු කරමු පේනවද පේනවා හරි දැන් මේ තියෙන 2000 ඉඳලා 2017 වෙනකම් රතු පාටෙන් තියෙන්නේ භාණ්ඩ අපනයනය හොළ පාටෙන් තියෙන්නේ සේවා අපනයනය හරිනේ එතකොට මේ යට තියෙන රේඛාවෙන් පෙන්වන්නේ භාණ්ඩ අපනයනය දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස උඩ රේඛාවෙන් පෙන්වන්නේ භාණ්ඩ හා සේවා අපනයනය දලදේශීයයේ ප්‍රතිශතයක් ලෙස දැන් මොකද්ද වෙලා තියෙන්නේ 2000 ඉඳලා 2000 හතර විතර වෙනකන් මේක යම් කිසි 33 ඉඳලා 28 වගේ තැනකට ආවා. හරි? ඊට පස්සේ 2005 ඉඳලා 28 ඉඳලා මේක කෙලින්ම 113ට වැටුණා 2015 වෙනකොට. එතකොට දැන් සේවා එකතු කරන්න මේකට. මේ ළඟදීනේ දැන් සේවා භාණ්ඩ විතර නෙමෙයිනේ. අපි සේවත් එකතු කරන්න ඕන IT සේවා යනාදී අනිත් ලොජිස්ටික් සේවා ඒත් බලන්න 140ක් 39.1ක් තිබුණා 2000. නමුත් අවාසනාවකට 2015 වෙනකොට මේක 121ට බහැලා තිබුණා. 140 ඉඳලා 121 දක්වා. ඒ කියන්නේ 150ක විතර කඩාවැටීමක්. ඒ දැන් මොකද්ද? දැන් හොඳට බලන්න මේ දත්තනේ. හොඳට බලන්න. දැන් මේක කඩාවැටෙනවද? දැන් කඩාවැටෙන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මේක ස්ටැබිලයිස් වෙලා ඔන්න ඉහළට යන්න පටන් ගන්න තියෙනවා. යන්තම් ඉහළට යන්න පටන් ගන්න තියෙනවා. දැන් මෙන්න මේකයි ප්‍රශ්නේ. දැන් හැම රටටම මේ ඇමරිකාවේ ඩොලරේ ශක්තිමත් වීම එක විදියට අභියෝගයක් නෙමෙයි. අපනයනය අතිරේකයක් තියෙන රටවල් වලට. හරි? මේක ප්‍රශ්නයක් නෙමෙයි. වෙළඳ ශේෂයක් නෙමෙයි. වෙළඳ අතිරේකයක් තියෙනවා. ට්‍රේඩ් සර්ප්ලස් එකක් තියෙනවා නะ. මේක ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් වෙළඳ ශේෂයක් තියෙන රටවල් වලට අපි වගේ රටවල් වලට මේක ලොකු ගැටලුවක්. දැන් ඉන්දියාවටත් ඒකන වෙලා තියෙනවා. හරි. ඉන්දුනීසියාවටත් ඒකන වෙලා තියෙනවා. ඒ තමයි මම ඔබෙන් අහන්නේ. අපි විසදුම් සිවිය යුත්තේ ගැටලුව හඳුනාගෙන නේද? ඒක තමයි සුදේව. අපි මේ ආපු වෙලාවෙන්ද එන්න ආපු වෙලාවෙ ඉඳලා ඊට කලිනු අපි කිව්වේ මේ රට හරි දැනුව මත පදනම් වෙච්ච හරි ඉහළ තරඟකාරීත්වයකින් යුතු සමාජ වෙළඳපොළ ආර්ථිකයන් නිර්මාණය කරන්න ඕනේ කියලා ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය හැටියට. ඒ නිසා තමයි අපි බොහෝ උනන්දු වෙලා මම එදා විදේශ අමාත්‍යාංශයේ ඉන්න කාලේ බ්‍රසල්ස් ගිහිල්ලා GSP එක නැවත ලබා ගත්තා. GSP Plus එක ලබා ගැනීම හරහා ලොකු අපනයනයේ වර්ධනයක් තියෙනවා. එහෙම ගිහිල්ලා තමයි මාළු අපනයනය නැවත ලබා ගත්තේ. මාළු සම්පූර්ණයෙන්ම අපනයනය නවත්තලා තිබ්බේ. එහෙම කරලා තමයි සිංගප්පූරුවත් එක්ක වෙළඳ ගිවිසුමක් අස්සම් කරගත්තේ. එහෙම ගිහිලා තමයි තවදුරටත් රටවල් සමග අපි සම්බන්ධ විය යුතුයි කියන ස්ථාවරයට ඇවිල්ලා ඉන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මේ
ඔවුන්ගේ රුපියල් ඔවුන්ගේ කරන්සි වල අගේ කඩා වැටෙට නැති රටවල් හරි වියට්නාම් වගේ රටක් ගන්න චූටි රට හරි ඔවුන් අපිත් එක්ක තියෙන වෙනස ගත්තොත් හොඳට පෙනේවි මොකද්ද තියෙන වෙනස ඔවුන් වෙළඳ අතිරේකයක් පවත්වනවා පොඩියට දෙවිච්ච රට ඩොලර් බිලියන 260ක් 270ක් විතර ඔවුන් අපනානය කරනවා මේකත් එක්ක කිව්වොත් හොඳේ මේකත් අපේ රට මෙහෙම 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 පල්ලෙහාට ඇවිල්ලා යන්තම් අපි දැන් ස්ටැබිලයිස් කරලා ඉහළට ගේන අතරවාරේ මේගොල්ලන්ට මොකද උනේ මේගොල්ලෝ හිටියේ මෙන්න මේ හරිය හරි පේනවද මේ මේගොල්ලෝ හිටියේ මේ හරි දැන් මේගොල්ලෝ ඉන්නේ කොහෙද දන්නවද තව කොල්ලයක් තියන්න වෙනවා තව කොල්ලයක් තියන්න වෙනවා මොකද මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ මේ තියෙන්නේ 50නේ මේ තියෙන 150 හරි ඒගොල්ලෝ ඉන්නේ මේ 105 100 ඒතර මේ හරි ඉඳලා මෙන්න මෙහෙම ගියේ ඒගොල්ලෝ ඒ කියන්නේ අපි කෙටියෙන් හිතන්න ඕනේ රටවල් වල ඒගොල්ලෝ ඉන්නේ මෙතන රට ගැන හිතන ජනතාව ගැන හිතන දක්ෂ දේශපාලකයෝ ඉන්නවා කියලාද අපිට හිතන්න වෙන්නේ නෑ මෙතන අපේ ඇටිටියුඩ් එකත් වෙනස් වෙන්න ඕනේ දැන් වියට්නාමේ කිසිම මේ ගැටලුවක් වුණේ නෑ ඒ රටේ ජනතාවට TPP එකට එකතු වෙන ට්‍රාන්ස් පැසිෆික් පාර්ට්නර්ෂිප් එකට හරි ට්‍රාන්ස්පැසිෆික් පාර්ට්නර්ෂිප් එකට එකතු වුණාම චිලි ඇමරිකා මේ කැනඩා ඉඳලා ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් ඒ ජපාන් ඒ ඔක්කොම රටවල් ඕස්ට්‍රේලියා සිංගප්පූර් හරි තායිලන්ත ඒවත් එක එකතු වුණා හරි එකතු වෙලා ඔවුන් කිව්වා අපේ රට අනේ ලෝකේ මේ ප්‍රොඩක්ෂන් නෙට්වර්ක් වලට විවෘතයි කියලා. අපිට විරාමයකට යන්න අවශ්‍යයි මට කතා කරන්න බොහෝ කාරණා තිබෙනවා. ඒ රටේ ජනතාව දැනුවත් උනේ කොයි ආකාරයෙන්ද? අදාළ ගිවිසුම් සම්බන්ධයෙන් දේශපාලකයන් දැනුවත් උනේ කොයි ආකාරයෙන්ද? ඒ ගිවිසුම් වල තිබෙන කාරණා මොනවද? අපේ තියෙන්නේ මොනවද? මේ සියල්ලම ගලපන්නට ඕන ඔය කාරණාත් ගැන කතා කරන්න ගරු එමුතුමනි. අපි ඒ ගැන කතා කරමු විරාමයෙන් පසු. සීමාවෙන් එහා දේශපාලනය සීමාවෙන් එහා දේශපාලනය සලකුණු දේශපාලන සංවාදයේ සමග ඔබ යලි එකතු වෙන්නේ ආචාර්ය හර්ෂද සිල්වා මහතා සමගයි අප අද සාකච්ඡාවක් ප්‍රයත්න කරන්නේ විශේෂයෙන්ම රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව විග්‍රහාත්මක ආකාරයට අපි ප්‍රශ්න කරන්න සූදානම් එතුමාත් සූදානම් ඒ සඳහා පිළිතුරු ලබා දෙන්න ගරුමෙතුමනි අපි හිටපු මහබැංකු අධිපතිවරයාගේ ප්‍රකාශයකට යන සූදානම් වෙන එතුමාගේ ප්‍රකාශයට ගිහිල්ලා අපි නැවතත් සාකච්ඡා කරමු අපි බලමු. ප්‍රයිම මිනිස්ටර් කියනවා රුපියල අව ප්‍රමාණය වෙන ප්‍රශ්නය මාසිකෙන් යා निराකරණය කරනවායි. දැන් අවුරුදු 3000ක් තිස්සේ ප්‍රශ්නේ හදලා මාසිකෙන් निराකරණය කරනවා කියලා කියනවා. ඒ ගමම්ම කියනවා ඉම්පෝර්ට්ස් තවත් නැරයි. රජයේකට තියෙන එක කරන්න. අපි යුද්ධ කාලේවත් ඉම්පෝර්ට්ස් කර්ටේල් කිරුවා. ලෝකේ අව ප්‍රමාණය වෙනකොට ආර්ථික ඔක්කොම කඩාවැටෙනකොට ඉම්පෝර්ට්ස් කර්ටේල් කිරුවා. බැංකු කඩාවැටෙනකොට ඉම්පෝර්ට්ස් කර්ටේල් කිරුවා. මේ කිසිම දෙයක් නැතුව ජනතාවට කියනවා ඉම්පෝර්ට්ස් කර්ටේල් කරනවා. ඒගොල්ලෝ කවුද මේ ජනතාවට කියන්නේ? බඩු ගන්න මේවයි අරව ගන්නෙ අය. එයාට දින කරන්න බැරි නම් කියන්න අපිට මේ කරන්න බෑ කියලා. කෙලිම කියන එක වැඩි හොඳයි. මංගල සමරේ මුදල් අපතිවරයා කියනවා සෙන්ට්‍රල් බැංක් එකට සල්ලි නැහැ කියලා ෆොරින් එක්ස්චේන්ජ් මාකට් එකට ගිහිල්ලා යම් කිසි දෙයක් කරන්න. එතකොට ගනුදෙනු කරුවන් දන්නවා මේ අයට කිසිම බලයක් නැහැ. එහෙනම් අපිට ඕන එකක් කරන්න පුළුවන්. අදුතරමෙන් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක නොකිය ඉඳලා ඒක निराකරණය කරනකම් යම් කිසි සූදානම් වෙන්න බෑ. රජය ඇවිල්ලා කියනවා අපි අසරණයි කියලා. එතකොට රුපියල හිටියේද? ආර්ථික විශේෂඥය ඇවිල්ලා කියනවා රුපියලේ අව ප්‍රමාණය යහපතක් කියලා. හර්ෂද සිල්වා මැතිතුමා මේ රුපියලේ අව ප්‍රමාණය ඉතාමත්ම හොඳයි. මේ රටට අහිත හරිම හිතකරයි කියලා කීකී යනවා නම් පාරේ මම ආසයි බලන්න පාරේ මිනිස්සු මොන වගේ ප්‍රතිචාරයක් හර්ෂද සිල්වා විශේෂඥ මැතිතුමාට ලබා දෙයිද කියලා. අම එතුමාට ඒ අභියෝගයේ යොමු කරනවා. ඒත් එක්කම එතුමා කියනවා සල්ලි තියන අය වාහන ගැනීම නවත්තන්නේ කියලා. ඇලස්කාවට යන එක එපාලු. ඉතින් මේ වගේ විහිළු කතානේ මේ කියන්නේ. ඒගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන විහිළු කතාද? ඒගොල්ලොන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක්. මේ රුපියල අව ප්‍රමාණය නතර කරන්න, අපේ සංචිත වැඩි කරගන්න, පොලි අනුපාතය අඩු කරන්න, බිස්නස් කරන අයට බිස්නස් කරන්න සහනය ලබා දෙන්න. ඔබේ නමක් කියවුණා, ඔබේ ආණ්ඩුව පිළිබඳවත් කියවුණා, එතුමගේ ප්‍රකාශය පිළිබඳව ඔබ මොකද කියන්නේ? මේ එතුමගේ ප්‍රකාශය ප්‍රායෝගික නැද්ද? නෑ, ඉතින් එතුමා දකින විදියට මේ විග්‍රහයක් කරා. ප්‍රශ්නයක් නෑ, එතුමාට අයිතියක් තියෙනවනේ. එතුමාගේ ඒ විග්‍රහය කරන්න. ඒකනේ අපි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙල. හරි, දැන් නමුත් එතුමා කියන කාරණා දෙකක් නිවැරදි කරන්න ඕන. එකක් තමයි මම කොහෙතනකවත් කියලා නැහැ
මේ රුපියල අවප්‍රමාණ වෙන එක ඉතාමත්ම හොඳයි ඒක වෙන්න දෙන්න ඕනේ කියලා. දැන් ওই ප්‍රශ්න කලින් අපි මෙතන සාකච්ඡා කරානේ. එතෙන්ද ඔබතුමා කියන යම් පැත්තකින් අපිට හොඳයි කියන කාරණාව. යම් පැත්තකින් හොඳයි කියන එක තියෙනවා. හැබැයි එතන යම් පැත්තකින් හෝ හොඳයි කියන දේ ඔබෙන් කියවෙනවා. ඔව්. යම් පැත්තකින් හෝ හොඳයි කියන දේ කියවෙනවා. මොකද අපනායන කරුවන්ට රුපියල අවප්‍රමාණ වීම හරහා ඒ තරණකාරී තත්ත්වය ඇති වෙනවා. එතන අන්න එතන නේද අපි හොයා බලන්න ඕනේ, අපි සංසන්දනාත්මක ගන්න ඕනේ නේද හොඳ සහ නරක අතරේ ප්‍රමාණය කොච්චරද කියලා. ඒක හරි පොඩ්ඩක් ඉන්නකෝ කියන්න. අනිත් එක තමයි දේශීය කර්මාන්තකරුවන්ටත් මේකෙන් යහපතක් වෙනවා. මොකද ඔවුන් තරඟ කරන්නේ පිටරටින් ගේන භාණ්ඩ සමග. පිටරටින් ගේන භාණ්ඩ වල මිල වැඩි වෙනකොට අවප්‍රමාණ වීම හරහා මොවුන්ට තරඟකාරී මොවුන්ගේ තරඟකාරීත්වය වැඩි වෙනවා. ඉතින් ඒක පිටරටින් ගේන අමුද්‍රව්‍ය හරහා නිෂ්පාදන සිදු කරන දේශීය කර්මාන්තකරුවන්ට මොකද සිද්ධ වෙන්නේ? ඒක අපි කතා කරමුකෝ ලංකාව ලෝකෙට එකතු කිරීමත් සම්බන්ධයෙන්. මම කියන්නේ දේශීය නිෂ්පාදනය කරන කට්ටිය තරඟ කරනවා නම් පිටරට සපතු දෙකක් ගත්තොත් දේශීය සපතු කර්මාන්තය සහ පිටරට සපතු කර්මාන්තයත් එක්ක එහෙමනම් දේශීය කර්මාන්තකරුවට යම් කිසි තරඟ කිරීමේ ශක්තිය වැඩි වෙනවා. ඒක කවුරු හරි කියනවා නම් කිසිම විදියකට අවප්‍රමාණ වීම හරහා කිසිම කොටසකට සමාජයේ යහපතක් වෙන්නේ නැහැ කියලා. ඒක සත්‍යයෙන් තොරයි. ඉතින් ඒ නිසා මම ඒ වගේ දේශපාලන මේ විවේචන වලට මේ සම්බන්ධ වෙන සූදානම් නැහැ. නමුත් ඔව් මේ අප්‍රමාණ වීම හරහා අපි ආනයන කරන නිසා බොහෝ ප්‍රමාණයක් අපේ සාමාන්‍ය පරිභෝජන මල්ලේ තියෙන භාණ්ඩ ඒ නිසා සාමාන්‍ය ජනතාවට ඒකේ පහරක් වදිනවා. ඒක ආයේ අමුතුවෙන් කියන දෙයක් නෙමෙයි. ඒක සියලුම දෙනා දන්නවා. හරි, එතකොට මේකේ ඔබ කිව්වා වාගේ සුදේව යම්කිසි දෙපැත්තක් තියෙනවා. ඒක බැලන්ස් වෙන්න ඕනේ. එතකොට මිනිස්සු කැමති නැහැ රුපියල අප්‍රමාණ වෙනවට. කවුරුත් කැමති නැහැ රුපියල අප්‍රමාණ වෙනවට. අපි කවුරුත් කැමති වෙන්නේ රුපියල ශක්තිමත්ව තියාගන්න. හරි, රුපියල ශක්තිමත්ව තියාගෙන අපි ජාත්‍යන්තර වෙළඳපොලේ කොහොමද තරඟ කරන්න කියන එක පිළිබඳව අපි මම දීර්ඝව කතා කරන්නම්. ඒ වැඩපිළිවෙල ඔබතුමා විරාමයට කලින් කිව්වා මේ ලංකාවේ මිනිසුත් වෙනස් වෙන්න ඕන. අපි දැන් වියට්නාමයේ ජාත්‍යන්තර ගිවිසුමට යද්දී මහජනතාව විරෝධයක් කියලා උන්නේ කියලා. හැබැයි මේ සිංගප්පූරු ගිවිසුමට තාම ආණ්ඩුවමත් ඒකමතියක් නැහැ. චුට්ටකින් මම එතනට එන්න කලින් මේ අපේ මේ නිවාඩ් ගබ්‍රාල් මහතුමා කියපු අනිත් එක ඔව් මං කිව්වා තමයි සල්ලිකාරයොන්ට perhaps මෙහෙම මම කියුවේ perhaps this is a time for social consciousness. හයි, සමාජ වගකීමකුත් සල්ලි තියෙන කට්ටියට මේ අවස්ථාවේදී හිතන්න පුළුවන් නම් perhaps you may postpone by 2 months a luxury purchase or trip to Alaska කියලා. මම trip to Alaska කියලා කිව්වේ කී දෙනාගෙන් කී දෙනාද ඇලස්කාව යන්නේ. හරි, ඒ මං ඒක අදහස් කරේ ඉහළම සුඛෝපභෝහි භාණ්ඩ පරිහරණය කරන කට්ටියට. පොඩ්ඩක් හිතන්න සමාජවාදී දැන් ඔය කාරණාවට ආපු නිසා නෑ මේ අපේ මට ඉවර කරන්න දෙන්නකෝ. හරි, එහෙම කරන්න කියලා. ඉතින් මම දන්නේ ඒ සමාජ වගකීම කියන එක අපි පුරවැසියෝ හැටියට පුළුවන් වෙන්න ඕනේ. ඒක මේ හාස්‍යයට ලක් කරන්න මේ හිලු කරන්න හිනහ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. නෑ, හාස්‍යයට ලක් වෙන තැනක් තියෙනවා. මම මේ වෙන තැනකට සුදව යන්න යන්නේ ඒ තමයි අපේ රටේ පාලකයන් ජනතාවට තමයි එහෙම කියන්නේ. හැබැයි පාලකයන් එතන නැහැ. එතන නැතුව ඉඳන් ජනතාවට කියනවා අයදේ කරන්නට කියලා. මේ කාරණාව තමයි තියෙන්නේ. වර්තමානයේකට හොඳ උදාහරණයක් තියෙනවා. දැන් මේ ආනයන සීමා කිරීම කතන්දර ඔක්කොම එනකොට මේ මැතිඅමතුරුන්ගේ වාහන බලපත්‍ර වසරකට අත්හිටුවීමක් සිදු කරනවා. හැබැයි සෙට් එක මාර්ගෙන ඉවර. මේ කාවද රවට්ටන්න හදන්නේ? නෑ, කාවවත් රවට්ටන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ අපි හදවතට එකඟව මේ ක්‍රියාත්මක වෙන්න අපි කරන වැඩ. දැන් අද අයිලන්ඩ් පත්‍රයේ ලයිස්ට් එකක් දාලා තියෙනවානේ.
හරි කාගේද මේ මුලින් රෙජිස්ටර් වුණේ ඊට පස්සේ රෙජිස්ටර් කවුද මුලින් විකුණුවේ ඔක්කොම තියෙනවා නේද ඔයාගෙන මුලින් විකුණුවේ කවුද කියලා තියෙනවා හරි දැන් අපේ නම තියෙනවද කියලා බලන්න අපේ නම නෑ පොඩ 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 නෑ ඔබ තනි පුද්ගලයෙක් හැටියට කතා කියන්නේ මේ කතා කරන්නේ මේ කාරණාවට අවශ්‍ය ඔබ හෘද සාක්ෂිය කියනවා මට මේ ඔබේ හෘද සාක්ෂිය අවදි කරන්න මේ වෙලාවේ ජනතාව රවට්ටන්න බොරුවක් කරා කියන කාරණාව ඔබ පිළිගන්නවද නැද්ද හර්ෂද සිල්වාගේ හෘද සාක්ෂිය අවදි කරන්න නෑ මෙහෙමයි අපි එහෙම අහන්නේත් ඔබ 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 උදාහරණයට ගන්නවානේ එතන මගේ නම තියනවාද කියලා එහෙනම් ඔබ ඍජුව කතා කරන්න දැන් මටනේ ප්‍රශ්නය යොමු දැන් මගේ නමක කියලානේ දැන් මේ දේවල් කියන්නේ අපි මේ ප්‍රශ්නේ ඔබට ඍජුව අපි ඔබ ගැන නෙමෙයි අහන්නේ අපි අහන්නේ ආණ්ඩුව ගැන මේ මේ වෙලාවේ ඇයි මේ වගේ ජනතාව රවට්ටන්නේ මේක රවටීමක්ද නැද්ද කියන කාරණාවට ඍජු උත්තරයක් ඕනේ ඔබ 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 ඍජු උත්තර දෙන කෙනෙක් ඔබට උත්තර දෙන්න පුළුවන් ඔබ උත්තර දෙන්නේ නැත්නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා නෑ නෑ මම උත්තර දෙන්න රංගන දැන් මේක මුදල් අමාත්‍යාංශයේ විසින් ඉදිරිපත් කරලා තියෙන මේ මොකද්ද යෝජනාව හරි මේකට අපි සම්බන්ධ නැහැ නමුත් ආණ්ඩුව සම්බන්ධයි ඔබ ආණ්ඩුවේ ඒ නිසා ඔබට මේකෙන් මේ හුදකලා වෙන්න හදන්න එපා නෑ මම හුදකලා වෙන්න හදන්නේ නැහැ දැන් ඔබතුමා අහන්නේ දැන් මේක රැවටිල්ලක්ද කියලානේ හරි දැන් මේ පර්මිට් නවත්තලා තියෙන්නේ රැවටිල්ලක්ද කියලා හරි එතකොට දැන් බොහෝ දේශපාලනඥයෝ මම දන්නේ පර්මිට් එක අරගෙන ඇති හරියට හරි එතකොට විකුණලත් ඉවරයි මම ද ඔක්කොම විකුණනද දන්නේ නැහැ ඔන්න ඔයාලට ඔබ දන්නේ නැහැ කියන්න එපා මම දන්නේ නැහැ මොනවද ඒව හරි හොද වැඩගත් තියෙනවා ඔබ නොදන්නවා වෙන්නත් නැහැ නෑ මම දන්නේ නැහැ කවුද වික්කේ කවුද නොවික්කේ කියලා ඔබ මේ මේ වගේ ප්‍රස්තාර ගොඩක් අරන්ගෙන ඔබ අනිත් දවසේ කරුණා කළා ඒකත් අරන්ගෙන නෑ පොඩි දෙයක් තියෙන ඔච්චර මේ ගැඹුරු දේවල් අධ්‍යයනය කරන ඔබට ඔබ සුළු දෙයක් මම සාමාන්‍යයෙන් වෙන මිනිස්සු ගැන මෙතන ඇවිල්ලා කතා කරන්නේ නෑ හරි මට කතා කරන්න පුළුවන් එක සමාජයක් හැටියට අපි ආණ්ඩුව ඍජුව ආණ්ඩුව ගත්ත මේ තීරණය පිළිබඳව ඔබ මට සඳහන් කරන්න මට කතා කරන්න පුළුවන් හරි වෙන මිනිස්සු සමහර වෙලාවට මේ 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 ඕගොල්ලෝගේ මේ මේ වගේ සලකුණේ වෙන මිනිස්සු ගැන කතා කරනවා වෙන මිනිස්සුන්ට මඩ ගහනවා එහෙම අවශ්‍යතාවයක් නැහැ අපි 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 ඔබෙන් අහන්නේ සමස්ත ආණ්ඩුවේ තීරණය පිළිබඳව යෝජනා කරනවා හර්ෂද සිල්වා අවංක කාරණාව එළියට දාන්නේ නැහැ හැබැයි ඇත්ත දැනගෙන ඒක වසන් කරන්න නැත්නම් ඒකෙන් ගැලවෙන්න උත්සාහයක් දරන නෑ මම කිව්වනේ මේ ඔක්කොම දැන් ඔය මන්ත්‍රීලා පළාත් සභා කට්ටිය ඊට පස්සේ අධිකරණයේ කට්ටිය ඊට පස්සේ මහාචාර්යවරු ආචාර්යවරු දොස්තරවරු ඉංජිනේරවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ සියලුම දෙනා පර්මිට් අරගෙන හැමෝම පර්මිට් අරගෙන ඔබ 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 අපි කියන කාරණාව පැහැදිලිවම සනාථ කරනවා මෑතක අවුරුද්දකට වාහන බලපත්‍ර අත්හිටුවේ මේ කාරණාව මේ මේ මොහොතේ එළියට දාපු රැවටිල්ලක් කියලා ඉතින් මන්ද සමහරුන්ට අවුරුද්දකට සමහරුන්ට මාසයක් ඔබ අපහසුතාවයට පත් කරන්නේ නෑ නෑ මාව අපහසුතාව මම කමන්නේ පත් කරන්නේ ඒකනේ ඕගොල්ලෝගේ ජොබ් එක එක්කෙනෙක් කියලා තුන්දෙනෙක්ගේ අපි රටේ ජනතාවගේ තනදල මේ ප්‍රශ්න අහන්නේ මේ ප්‍රශ්න ඇසිය යුතුයි කියන තැනයි අපි ඉන්නේ ඔබත් විශ්වාස කරනවා මේ ප්‍රශ්න ඇසිය යුතුයි කියලා මොකද රටේ සත්‍ය තත්ත්වේ රටේ මිනිස්සු දන්නවා ඒ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි ආණ්ඩුවේ ප්‍රතිපත්ති ජනතාවට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කළ යුතුයි හොඳයි මම මේ මේ ප්‍රශ්නේ දෙද අපි ඔය තීරුබදු රහිත වාහන කතාව පැත්තකින් තියමුකෝ මේ අවස්ථාවේදී යම් යම් ආනයන සීමා කරන්න තීරණය කරලා තිබෙන මුදල් අමාත්‍යාංශය ඒ නිවැරදි තීරණයක්ද ඔබට අනුව දැන් ආනයන සීමා කිරීම කියන එක දෙතුන් විදිහකට කරන්න පුළුවන්. එකක් තමයි අපිට කෝට එකක් දාන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් තමයි ආනයනය කරන්න පුළුවන්. හරි? එදා පාර්ලිමේන්තුවේ වාසුදේව නානායක්කාර මෛතුමයි මමයි වාදයක් වුණා. එතුමා කිව්වා අපි හිටියානම් මේ මෙච්චරයි පෙට්‍රෝල් මෙච්චර ලීටර් දෙකයි එකිනෙකට දෙන්න පුළුවන් එහෙම කියලා සීමාවක් කරන්න කියලා. පෙට්‍රෝල් ලීටර් ප්‍රමාණයක් විතරයි නිකුත් කරන්න කියලා. ඒක එක ක්‍රමයක්. එතකොට මම එතුමාට මතක් කරා ඕගොල්ලෝ නම් මන් දන්නේ ඕගොල්ලොන්ට මතකද කියලා. අපි චූටි දවස්වල අපි පෝලිමේ හිටියා. පෝලිමේ හිටියාම භූමි තෙල් ගඳ ගන්න නිල් පාට රෙදි කෑල්ලකුයි සුදු පාට රෙදි කෑල්ලකුයි දුන්නා අපි කැන්ටිමට අරන් ගිහිල්ලා ඒක අපේ මේ රූම් මදස්ලා කියන කට්ටිය ඉන්න ඒගොල්ලෝ අපිට ඒක මේව කරලා මහලා දෙනවා ෂර්ට් එකයි කලිසම. හරි ඒවා සීමා තිබුණා. ඒ සීමා තිබුණා සතියකට මෙන්න මෙච්චර දවස් වලට විතරයි මේ බත් කන්න පුළුවන් කියලා. ඒ එක ක්‍රමයක්. හරි වාසුදේව මේ මන්ත්‍රීතුමා එහෙම කරන්න කියලා කියනවා. දැන් මන් දන්නේ අපේ නිවාඩ් කබ්බල් මහත්තුමා මොකද්ද කියලා අර්ථකථනය කරේ ඒ වගේ සීමා දාන එක හොඳයි කියන එකද එතුමාගේ ඒ
මහබැංකු වාර්තා උපුටා දක්වමින් කාරණයක් තිබෙන 2006 සිට 2014 දක්වා රුපියල් අප්‍රමාණය ප්‍රතිශතය අවුරුදු 9කට 2.8යි. ඈ 2.8යි. මේ ඩේලි FT පුවත්පතේ තිබ්බ වාර්තාවක් ඔවුන් සෝසේට දානවා මහබැංකුව කියලා. වැඩදෙනක ඔබට පුළුවන් ඔවුන්ට ඒ පිළිබඳව වාර්තා කරන්න. ඒකින්ම සඳහන් වෙන 2015 සිට 2018 වර්තමානයේ දක්වා අවුරුදු 3 මාස 7ක් තුල 9.1ක් වෙනස. එතුමල්ල කියන කාරණේ එතුමල්ල කියන අපි ඒ කාලේ අනන සීමා කරෙත් නැහැ. යුද්ධෙකුත් තිබ්බා. හැබැයි අපි මේක පාලනය කරා. චුට්ටක් ඉන්නකෝ ඉතින් මගේ ප්‍රශ්නේ උත්තර ඉවර කරන්න දැන්. හරි. තව ක්‍රමයක් තමයි මේ ආනයන බදු පැනවීම. දැන් උදාහරණයක් හැටියට දැන් සමහර භාණ්ඩවලට අධික බදු පනවලා තියෙනවා. ඒ අධික බදු පැනවීම හරහා ආනයනේ සීමා වෙනවා. දැන් උදාහරණයක් හැටියට අපි වාහන ගත්තොත් වාහනවලට සමහරලාට 100, 200යි බදු. එතකොට ඒකේ ඇයි එහෙම කරන්නේ? ඒ ආනයනේ සීමා කරන්නේ. සමහරලාවට දැන් අපි දන්නවා යකඩ වගේ දේවල් වලට හරි ටයිල් වගේ දේවල් වලට 100-108කට වඩා තියෙනවා බදු. හරි ඒ හරහා අපේ මිනිසුන්ට බොහෝ ඒ කියන්නේ මිල අධිකයි ගයක් හදාගන්න. හරි නෝකුතේ ආනයන බදු නිසා. තව ක්‍රමයක් තියෙනවා බදු වැඩි කරන්නේ නැතුව ආනයන කරන්න LC එකක් විවෘත කරනවා නම් ඒකට යම්කිසි මේ කැෂ් මාර්ජින් එකක් දානවා. දැන් කරලා තියෙන්නේ වාහනවලට කැෂ් මාර්ජින් එකක් දැම්මා 100%ක ඒක తాවකාලිකව 200%ක් කරලා තියෙනවා. ඊට පස්සේ තෝරාගත්ත සමහර භාණ්ඩවලට වැඩිපුරම ගේන භාණ්ඩවලට AC රෙෆ්‍රිජරේටර් ඒවා මේවා වගේ දන්න අයිටම්ස් 5කටද 6කටද 100%ක් LC මාර්ජින් දාලා තියෙනවා පොඩ්ඩක් කියන. නිවාඩ් ගබ්‍රාල් මෛතුමා මහ බැංකුවේ ඉන්න කාලේ මේ වැඩේ කරා. LC මාර්ජින් වලට LC මාර්ජින් දැම්මා. හරි මට මතක නෑ 100 200ක් දැම්මද මන් දන්නේ කීයද කියලා. නමුත් එක කරා. ඒක වැරදි වැඩක් නෙමෙයි. ඒ අවශ්‍ය වෙලාවට ඩියුටි බදු වැඩි කරනවා වෙනුවට මේ වගේ ක්‍රමහරහ මේ ආනයන සීමා කරන්න හැකියාවක් තියෙනවා. තව එකක් තමයි අපිට ආයෝජනයක් කරන්න පුළුවන් ජනතාවට. ඒ සියලුම දෙනාට මම ජනතාව කියලා කියන්නේ මේ දේශපාලනය කරන කට්ටිය ඇරුණ විට ජනතාවට කියන එක නෙමෙයි. හරි දේශපාලනය කරන කට්ටිය හැමෝම ජනතාවට යම්කිසි විදියකට අපිට ආනයන 7-8කින් අපිට පෝස්ට්පෝන් කරන්න පුළුවන්. මේ සියලු දේවල් එක්ක අපිට යම්කිසි විදියකට කෙටි කාලීනව ආනයනය මේ පාලනය කරගන්න පුළුවන් වුණොත් අර කෙටි කාලීනව තියෙන පීඩණයෙන් ගොඩ එන්න තමයි. අද වාණිජ මණ්ඩලයේ සවිස්තරාත්මක වාර්තාවක් කියලා දක්වනවා ඔවුන්ගේ මේ වර්තමාන තත්ත්වය පිළිබඳව. එහිදී ඔවුන් අවසානයේ සඳහන් කරනවා short term measures to curtail imports will distort business activity කියන කාරණේ ඔවුන් ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරනවා. මේ ආණ්ඩුව කොයි ආකාරයෙන්ද ගන්න? මෙහෙමයි අපිට short term measures කියන තියෙන මේවා temporary measures. මේවා කෙටි කාලීන ඒ තමයි ඔවුන් සඳහන් කරලා තියෙන්නේ. ඔව් නෑ ඉතින් කෙටි කාලීන తాවකාලික මේ මොනවාද ස්ටෙප්ස් රජයක් වුණාම ගන්න ඕනේ. හරි ඒක තමයි රජයක් ඉන්නේ. හරි යම්කිසි දැන් සමහරලාට විවේචනයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. එතකොට ඇයි මොකක්වත් කරන්නේ නැත්තේ? මොකක්වත් කරේ නැත්තම් කියනවා බලන්න මේක දැක්කේ නැද්ද? ඇයි මොකක් කරේ නැහැ? මෙතන සඳහන් කරන කාරණේ තමයි මේ බිස්නස් ඇක්ටිවිටීස් පාලනය කරන්නේ මෙවැනි දේවල් දානවට වඩා ආණ්ඩුවේ තියෙන අනවශ්‍ය වේදම් පාලනය කර ගැනීම ඊට වඩා හොඳ යෝජනාවක් වෙනවා කියලා. එවැනි දැනකින් බලන්න කියලා. ඇයි ආණ්ඩුවක් විශේෂයෙන්ම මේ රටේ වාණිජ මණ්ඩලය කියන පිළිගන්නා වූ කාරණයක් ඔවුන් තමයි මේ බොහෝ දේවල් වල තීරකයන් බවට පත්වන්නේ. ඉතින් එවැනි ආයතන සමගවත් සාකච්ඡා කරන්නේ නැද්ද මේ ආණ්ඩුව? නැහැ. සියලුම ආයතන සමග සාකච්ඡා කරනවා මම හොඳට දන්නවා. මේ චේම්බර් ඔෆ් කොමර්ස් එකත් එක්ක සාකච්ඡා කරනවා. ඒ කට්ටිය විතර නෙවෙයි අනිත් චේම්බර්ස් එක්කත් සාකච්ඡා කරනවා. හරි සාකච්ඡා නොකර කරන දේවල් නෙවෙයි. හරි මේ රටේ ඉන්න දේශීය ව්‍යාපාරිකයෝ බොහෝ දෙනෙක් සමගත් සාකච්ඡා කරනවා. මම ඒ සමහර අවස්ථාවල මමත් ඉඳලා තියෙනවා.
ඉතින් ඒ නිසා ඒක මම දැකලා තියෙනවා. ඉතින් කෙටි කාලීන ඒ මේ තීරණ රජයක් වුණාම ගන්න වෙනවා. හරි, සමහර විට ඒව සමහරුන්ට එච්චර හොඳ තීරණ නෙවෙන්න වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් හැටියට මේ රටේ ආර්ථිකය කළමනාකරණය කැරී ගැනීමට ඒ අභියෝග ඉදිරියේදී යම් යම් තීරණ රජවල් විසින් ගන්නවා. ඉතින් ඒක මහින්ද රාජපක්ෂ ගරු ජනාධිපතිතුමාගේ කාලෙත් අපේ කාලෙත් ඉස්සරහටත් ඊන ආණ්ඩුවලට ගන්න සිද්ධ වේවි. අපිට තවත් විරාමයකට අවස්ථාව දෙන විරාමයෙන් පසුව සාකච්ඡා කරමු. සීමාවෙන් එහා දේශපාලනය. සීමාවෙන් එහා දේශපාලනය සලකුණු දේශපාලන සංවාදයේ රටේ ආර්ථිකය පිළිබඳව ආචාර්ය හර්ෂද සිල්වා මාත්‍රය සමගයි සාකච්ඡා කරන්නේ. විරාමයේදී එතුමාට මහබැංකු අධිපතිවරයාගෙන් පවා දුරකථන මුතුම් ලැබෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට සලකුණු නරඹමින් සිටිනවා නම්. ඒ තොරතුරුත් අපිට හුවමාරු කරගන්න ලැබෙනවා නම් බොහොම වටිනවා. ගරු ඇමතුමනි, අපි තවත් ප්‍රකාශයකට ගිහිල්ලෙම ප්‍රකාශය හරහා මේ ප්‍රශ්නය ගැන තවදුරටත් කතා කරමු. ආණ්ඩුව බලයට පත් වෙනකොට ඉතා පැහැදිලිව රවි ගන්නවරාගේ මුදල් අමාත්‍යතුමා කියලා තියෙනවා, සතියක් ඇතුළත ඇමරිකානු ඩොලරේ මිල 130 මට්ටමට ස්ථාවර කරනවා. මොකද මහින්ද රාජපක්ෂ යුගයේ නිම වෙනකොට ඩොලරයකට ගෙව්වේ 131. එයා තව රුපියලක් බස්සනවා. රවි ගන්නවරායි ලෝකේ විශාල ගෞරවයට භාජනය වෙච්ච දැන් නඩුත් පවරන්න සූදානම් වෙන මුදල් අමාත්‍යවරේ සමස්ත ලාංකීය ජනතාවගේ ජීවන බර සෑම ඩොලරයකටම රුපියල් 35කින් වැඩි වෙලා තියෙනවා. මේ නිසා අග්‍රාමාත්‍යතුමා කියන පට්ටපල් අසත්‍ය පුපුරා දෙදර්ලා යනවා. මේ ණය පිළිබඳ එතුමා කියන මිත්‍යාව ඕනෑම ස්ථානයක කතා කළොත් එතුමා කියන්නේ හම්බන්තොට වරායට වෙච්ච ණය, මත්තල ගුවන්තොට පොල්ට වෙච්ච ණය. මේක නිසා තමයි අපිට මේ ණය ගෙවා ගන්නයි මේ බදු වැඩි කරන්න වෙලා තියෙන්නේ. මම එතුමාට අභියෝගාත්මකව සඳහන් කරනවා, මොනවත් වත්කම් ඇති කරන්නේ නැතුව රුපියල අවප්‍රමාණය වීම නිසා අවුරුදු 4ක් ගත වෙන්න කලින් ජාතිය ණය බර වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 1000කට වඩා වැඩියෙන්. අපි ඊළඟට පිටවන ආණ්ඩුවේ පළමු අය වැලේකණෙම්ම අද පනවල තියෙන බදු බර 125කින් අපි අඩු කරා. මේ ඇති වෙන මූල්‍ය කඩාවැටීම නතර කර ගැනීම සඳහා අඩුම තරමේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා මේ වෙළඳ ප්‍රතිපත්තිය తాවකාලිකව නවත්තනවා. සිංගප්පූ නිදාස් වෙළඳ කිවිසුමට 90 ගහලා තියෙන ගැසට් නිවේදනයේ නීති විරෝධී ගැසට් නිවේදනයේ අත්‍යතෝනවා කියලා කිව්වොත් බාල්දු වීමේ වේගය යම් කිසි ප්‍රමාණයකට අඩු කර ගන්න පුළුවන්. දෙදස් 15 ආණ්ඩුව බාර ගන්නකොට හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා කරපු ප්‍රකාශයක් සමග එතුමා කතාවට ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒ තුළ වර්තමාන තත්ත්වය ගැන කියනවා. ඒ තත්ත්වය තුළ කොතෙන්ද යන්නේ කියනවා. අපි ආවොත් මොනවද කරන්නේ කියනවා. බුදුමට මොනවද කියන්න තියෙන්නේ? මට මේ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්මයා මේ මැසේජ් එකක් කියවලා තියෙනවා. එතුමා බලන් ඉන්නවා මේක. එතුමා කිව්වේ කරුණාකරලා කියන්න මේ ඒ අඩුණානේ මේ යම් කිසි ප්‍රමාණයක් සංචිත. ඔව්. ඒ සංචිත අඩු වීමට හේතුව වුණේ ඒ කාල පරිච්ඡේදයේ ඒ කාලයේදී සෑහෙන ණය ගෙවීමක් කරන්න සිද්ධ වුණා කියලා. එතකොට පොඩ්ඩක් එතුමාගෙන් අහන්න, අර අග්‍රාමාත්‍යවරයා මේ මාසෙ කරන ප්‍රකාශය අවස්ථාවේදී ඒ පිළිබඳව ගණන් ගලව හදලා තිබ්බේ නැද්ද කියලා? ණය පිළිබඳ පුරෝකථනයක් තිබුණා නේද? නෑ නෑ නෑ, ඒක තමයි එතුමා කියන්නේ යම් කිසි ණය ගෙවීම අධික ණය ගෙවීම වගේක් සිද්ධ වුණා ඒ මැයි සැප්තැම්බර් කාලෙදී. නමුත් එතුමා කියලා තියෙනවා පැන්ඩා බොන්ඩ්ස්, සමුරායි බොන්ඩ්ස්, ISB සරහා නැවතත් මේ සංචිත නැවතත් ඉහළ යනවා කියලා. ඉතින් එතුමා කියන්නේ ඉහළ යනවා කියලාද එතුමා කියන්නේ ඉහළ දැන් යමින් පවතිනවා කියලාද? නෑ, දැන් ඉහළ යමින් පවතින්නේ නෑනේ. දැන් යම් කිසි ස්ථාවරභාවයක් එන තියෙන්නේ. හරි, මේ ණය ගෙවීම සිද්ධ වුණා. දැන් එක ප්‍රධාන හේතුවක් සුදේව දැන් නිවාඩ් කබ්‍රාල් මහත්මයා කිව්වනේ එතුමාලා ඉන්න කාලේ මේ මෙහෙම සංචිත මේ අඩු වෙන්න සිද්ධ වුණේ නැහැ කියලා. නමුත් මම කලින් පෙන්වලා දුන්නා එතුමාලාගේ කාලේ වෙච්ච දෙයක්. ඊට අමතරව තව වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔය ලෝක ආර්ථික කඩාවැටීමත් සමග ලීමන් බ්‍රදර්ස් පස්සේ ඇමරිකාවේ අපිට මතකයි quantitative easing කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. පොලි අනුපාතය ගොඩාක් පහළට වැටුණා මතකනේ. සමහර රටවල් වල පොලි ඍණ වුණා. ජපානය වගේ රටවල් වල පොලි ඍණ වුණා. ඒක සල්ලි දැම්මොත් මේ
ණයක් ගත්තොත් බැංකුවෙන් ගෙවන තත්ත්වයට ඍණ පොලියක් වුණා. ඒ අවස්ථාවේදී සමහර රටවල් වලින් ගෙවපු පොලිය ඉතාමත්ම මේ ඇට්‍රැක්ටිව් වුණා. ඒ නිසා ඒ රටවල් වලට මුදල් ගලාගෙන ආවා. එතකොට 2008 විතර ගත්තොතින් අපේ ණය බැලුවොතින් ඒ ණය කමර්ෂල් ණය තිබුණේ 100ට මං හිතන්නේ 5ක වගේ ප්‍රමාණයක් වාණිජ ණය. ඔව් වාණිජ ණය. හරි, ඒක දිගින් දිකට වැඩි වෙලා තමයි මං ගාව ඒක දැන් හරියට මෙතන නැහැ. දිගින් දිකට වැඩි වෙලා තමයි 100ට 50කට විතර දැන් අපිට ඒ කමර්ෂල් ණය ප්‍රමාණය තියෙන්නේ. ඉතින් එහෙම වුණාම අපිට ගෙවන්න තියෙන ණය පොලියයි වාරිකයයි අමේ තියෙන මේක පෙන්වනවද? ඔව්. මේ තියෙන පෙන්වනවද? ඔව්. ඔබ එතකොට මේ තියෙන්නේ ෆොරින් ඩෙඩ් ස්ටොක්. හරි. එතකොට 2006 නොන් කන්සෙෂනල් තිබුණේ 100ට 7යි. හරි. නමුත් බලන්න මේ දැන් අපි කතා කරපු කාල පරිච්ඡේදයේ කොහොමද මේක වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා 100ට 50 කිට්ටු වෙන. දැන් 153කට මේක ආවේ. එතකොට දැන් මේවා තියෙන්නේ මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් කියන එවුවා. මේ ඉන්ටර්නැෂනල් සවරින් බොන්ඩ් කියන එවුවා එකපාරට ගෙවන්න ඕනේ. ජාත්‍යන්තර ස්වයක්ත බැඳුම් කර. අන්න හරි. ඒ කියන්නේ දැන් අපි දන්න ණය, අපි ඉස්සර කතා කරේ ණය අවුරුදු 30ක් 40ක් පොඩි වාරික අවුරුදු 30ක් 40ක් ගෙවනවානේ. ඊට පස්සේ පොලිය තිබුණේ 100.1යි 100.2යි 5යි යන আদি වශයෙන්. නමුත් දැන් එහෙම නෙමෙයි. මේ 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 ණයවල දැන් මේ මේ ගත්ත ණයවල තියෙන්නේ පොලි අනුපාත 100.8යි 7යි 5යි 100.6යි 100.5යි 8යි 5යි. සමහර ණය තියෙනවා මේ ඊයේ පෙරේද ගෙවන්න වෙච්ච ණය NSB එක හරහා ගත නැහැ 108.875යි. ඒ තත්ත්වය දැනගෙන 2015 ජනවාරියට මේ ආණ්ඩුව බලයට පත් වෙන්නේ. එතකොට ඒ බලයට පත් වුණාම තමයි එකල මුදල් අමාත්‍යවරයා කියන්නේ අපි 131ට තිබෙන ඩොලර් එක අපි 130ට ස්ථාවර කරනවා කියලා. ඒ බොරු කියලා. ඒ පිළිබඳව මගේ කිසිම කමෙන්ට් එකක් නැහැ. ඔබගේ දේශපාලන ප්‍රකාශය. ඒකනේ දේශපාලන ප්‍රකාශය බොරුවක් කියලා තියෙනවා. මම දන්නේ නැහැ. එහෙම කව එයා කිව්වද නැද්ද මම දන්නේ නැහැ. දැන් බන්දුල කියනවනේ. නෑ එතුමා පුවත්පත් වාර්තාවක උපුටක් දක්වන්න සඳහන් කරනවා. ඒක තමයි. ඔය සමහර මම දන්නේ රවි අමතුමා ඒක කොයි අවස්ථාවේ මොන කොන්ටෙක්ස්ට් එකේ කිව්වද කියලා. නමුත් එතනට යන්න මම සූදානම් නැහැ. නමුත් අපි ඇත්ත කතා කරනවා නම් දැන් මේ ණය ගෙවන්න වෙන්නේ කිසිම ඒ කරපු වයිට් ටෙලිෆෝන් සුදුවලි ව්‍යාපෘති වලින් කිසිම ප්‍රතිලාභයක් නැහැ. හරි, හම්බන්තොට ගහපු ස්ටේඩියම් එකෙන් 7-5ක්වත් අපිට ප්‍රතිලාභයක් නැහැ. හම්බන්තොට ගහපු BMICH එකටත් වඩා ලොකු හෝල් එකක් තියෙනවා. 7-5කවත් ඒකේ මේ ආදායමක් නැහැ. හරි, ඒ ගහපු ගුවන් පාලම් එවුවන් මේවයි මට අපිට ආදායම මොකටද මේ කාරණේටම ගැලපෙන ගැලපෙන්නේ අර මේ 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 අද මංගල ඇමතුමා කියන පගාකුළුණ කියන එක. හරි, දැන් පගාකුළුණෙන් නෙළුම් කුළුණ ඔබ කියන්නේ නෑ. අද මංගල ඇමතුමා කියලා තියෙනවනේ පගාකුළුණ කියලා. හරි, ඒ පගාකුළුණ ඒ කියන්නේ ඒ ඒ උඩ තියෙන අර මේ මේ පොහොට්ටුව මේවයක ඒ පගාකුළුණ කියන මංගල ඇමතුමා අද මම දැක්ක කොහෙද පත්තරේ ඔබත් එහෙම කියනවාද? ඔබත් අනුමත නෑ නෑ මම කියන්නේ මංගල ඇමතුමා කියපහ කියලා මං කිව්වේ. එතුමා කරපු ප්‍රකාශය ඔබටා දක්වන්නේ එය හරි කියලාද වැරදි කියලාද? හරි වැරදි කියන එක නෙමෙයි මං කියන්නේ. හරි, මං කියන්නේ මංගල ඇමතුමා කියපු කතාව. නෑ, ඒක වෙනස් කරන්න නෙමෙයි අපි උත්සාහ කරන්නේ. පගා ප්‍රොජෙක්ට්ස් දැන් යනවා කියලා. නෑ, වෙනස් කරන්න ඕනෙත් නෑ. වෙනස් කරන්න ඕනෙත් නෑ. නමුත් ඒ දැන් ඉුවන් 7-5ක්වත් අපිට ආදායමක් නෑ.
හරි එතකොට මේ සත පහක්වත් ආදායමක් නැති වුණාට මෙවයි ණය ගෙවන්න තියෙනවා මත්තලින් අපිට සත පහක්වත් ආදායමක් නැහැ මට මොකද දෙන්න මේ එතකොට ඔය ප්‍රකාශයටම නැහැ ඔය ප්‍රකාශයටම අපිට ගැළපෙන කරන හිටපු ආරක්ෂක ලේකම්වරයා කරපු ප්‍රකාශයක් තියෙනවා අපි එතුමගේ ප්‍රකාශය බලමු ඔය සම්බන්ධයෙන් කතා කරන්නේ අගමැතිතුමා කතා කරනවා අවුරුදු 4ක් තිස්සේ විවිධ ස්ථානවල මේ හබ් ෆයිනෑන්ෂල් හබ් ඉන්ඩස්ට්‍රියල් හබ් එයාපෝට් හබ් නමුත් මේවා අවුරුදු 4ක් තිස්සේ කතා කිරීම පමණයි මේවා කිසිම දෙයක් ක්‍රියාත්මක වෙලා නැහැ මේ රජයට කිසිම විදියකින් මේවා ක්‍රියාත්මක කිරීමට හැකි කණ්ඩායමක් නැහැ ඇත්ත වශයෙන්ම ආර්ථිකය කඩා වැටෙන්නට හේතු වුණු අය ඉන්නේ මේ රජය තුල බලන්න අපි ඇති කරපු වරාය ගුවන් තොටුපළ මේවා දියුණු කරන සැලසුම් අපේ තිබුණා ඒවා සම්පූර්ණයෙන්ම නවතලා දැම්ම හින්දා තමයි මේ තත්ත්වයට ආර්ථිකය ඇති වුණේ අපි එදා ආරම්භ කරපු විවිධ ව්‍යාපෘති බොරු චෝදනා නගලා ඒවා කඩා කප්පල් කරලා දැම්මා ඒ කොළඹ නගරයේ තියෙන සෑම ව්‍යාපෘතියක්ම යුද්ධයෙන් පස්සේ ලංකාවට ගෙනාවේ අපි ෂෙන්ගරිල්ලා හෝටලේ ඉන්දියානු ටොබැකෝ කම්පනී ඒ හෝටලේ ඉන්දියානු ටාටා සමාගමේ ව්‍යාපෘතිය ඩෙස්ටිනි පකිස්තානු ව්‍යාපෘතිය මේ වගේ ව්‍යාපෘති ගණනාවක් අපිට ගෙනෙන්නට පුළුවන් වුණා. නමුත් අද මේ ආර්ථිකයේ කඩා වැටීමත් සමග ඒ සියලුම ව්‍යාපෘති වලට ඉතාමත් අසීරු තත්වයකට පත් වෙලා තම මන්දගාමී ලෙස තමයි ඒවා ඉදිරියට යන්නේ. ටාටා වැනි ව්‍යාපෘති ඒගොල්ලෝ නවත්තන්නට සූදානම් වෙනවා. මෙන්න මෙවැනි තත්වයක් ඇතිකල්ලේ මේ රජයේ අදූරදර්ශී ඒ ක්‍රියාකලාපේ නිසා. ඒ වගේම දූෂණය නිසා. ඔබ කියන්නේ ණය අරගෙන කරපු ඒ ව්‍යාපෘති සුදුවලි කියලා. එතුමන්ලා කියන්නේ එතුමන්ලාට සැලැස්මක් තිබුණා, ක්‍රමවේදයක් තිබුණා, ඒ තුළින් ආදායම් උපයන්න මාර්ගයක් තිබුණා. නමුත් ඒවා සියල්ල අතරමඟ නතර කරලා, ඒ නතර කරපු නිසා තමයි මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නේ. මම දන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඒ කියපු කතාවේ පොඩි පොඩි ගැටලුවක් තියෙනවා. එතුමා කිව්වා මේ එයාපෝට් හබ්, ඒවියේෂන් හබ්, ඊට පස්සේ තවත් මොකද ඉන්ඩස්ට්‍රියල් හබ්. හරි මේක තිබුණේ මහින්ද චින්තනය. ඒක තමයි මහින්ද චින්තනය කියන්නේ. 5 hub strategy කියලා තිබුණේ. commercial hub, aviation hub, naval hub. වර්තමාන රජයත් එක්ක කතා කරාවට පස්සේ අග්‍රමාත්‍යතුමා දිගින් දිගටම කිව්වා. චුට්ටක් ඉන්නකො සුදේව මට chance එකක් දෙන්නකො please. ඔබට මට අවස්ථාව තිබෙනවා. හරි. ඔයගොල්ලෝ 3 දෙනෙක් එකතු වෙලා මට කතා කරන්න දෙන්නකො. අවස්ථාව තිබුණා. ඒක ගෝඨාභය ප්‍රකාශත් එක්ක යම් යම් මොනකොට එකතු කර ගෝඨාභය මහත්තුමා කිව්වේ ඒගොල්ලොන්ගේ ආණ්ඩුවෙන් අවුරුදු 10ක් කරගන්න බැරි වෙච්ච දේ ගැන. ගිහිලා එතුමා කියවන්න ඕනේ මංගල මොනද මේ මහින්ද චින්තනය මහින්ද චින්තනය තමයි ඔය හබ් ටික එතුමා එතුමා කියන ප්‍රකාශය අනුව එතුමා කියන්නේ අපි ගුවන්තොටුපළ වරාය මෙව්ව හදලා අපි ක්‍රමවේදයකට මේක ආවා ඒ ක්‍රමවේදය හරහා අපිට යන්න සැලැස්මක් තිබුණා හැබැයි ඒ සැලැස්මට මේ ආණ්ඩුව ගියේ නැහැ ඒ සැලැස්ම අතරමඟ නවතර කරා ඒ නිසායි මේ තත්ත්වය ඇති වෙලා කොහෙද සැලැස්මක් තිබුණේ හම්බන්තොට වරායට කොහෙද සැලැස්මක් තිබුණේ මේ මත්තල ගුවන්තොටුපළද මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මොකද ජාතික මේ නැෂනල් ප්ලෑනින් එක හරි මේ ජාතික සැලැස්සුම් දෙපාර්තමේන්තුව තියෙන අපේ අමාත්‍යාංශයේ ඉතාමත්ම වගකීමෙන් මම කියනවා හම්බන්තොට වරායේ ඒ ෆීසිබිලිටි ස්ටඩි එකේ තිබුණා මේක කරන්න නම් ඩීටේල්ඩ් මාකට් ස්ටඩි එකක් කරන්න ඕනේ කියලා ඒ ඩීටේල්ඩ් මාකට් ස්ටඩි එකක් කරලා ඒකෙන් මෙහෙම මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියනවා වගේ මේ බිස්නස් කේස් එකක් තියෙනවා නම් විතරයි මේක කරන්න කියලා තිබේ. හම්බන්තොට වරාය වගේම තමයි මත්තල ගුවන්තොට. ඉතාවන් වගේ කියවන ඒවා එකක්වත් නැහැ. එතුමා එහෙම කියනවා නම් ඒක වැරදි. හරි එහෙම වුණා නැහැ. හරි එතන ඒ නිසා ඔබ කෙටියෙන් කියන්නේ මේ ව්‍යාපෘති වැරදි ව්‍යාපෘති කියලා. නෑ මම කියන්නේ දැන් ප්ලෑන් එකක් තිබ්බා කිව්වනේ. හරි දැන් ඩීටේල් කමර්ෂල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ එහෙම නේද කිසිදු සැලසුමක් නැතුව කිසිම ඩීටේල් මාකටිං ප්ලෑන් එකක් බිස්නස් කේස් එකක් නැහැ එහෙම තියෙනවා නම් ඒක තියෙන්න ඕනේ නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකේ එහෙම නැෂනල් ප්ලෑනින් ඩිපාර්ට්මන්ට් එකේ එහෙම එකක් නැහැ එමෙතුනේ එහෙම වැඩක් නැති ව්‍යාපෘති දැන් චීනය ඉන්දියාව වගේ රටවල් මිලදී අරන් ඔවුන්ට වැඩක් තියද උන් වැඩක් නැති ව්‍යාපෘති මිලදී ගණනේද මෙතන ප්‍රශ්නයක් තියෙනවා නෑ ඒක තමයි මම කියන්නේ අපිට මේක ක්‍රියාත්මක කරගන්න වෙන්නේ යම් කිසි දැන් අපිට මේක තියෙනවනේ හරි මේක මොකක් හරි අපි කරන්න එපා
එහෙම නැතුව මෙතනින් මේ ණය ගෙවන්න යම් කිසි වැඩපිළිවෙලක් ඕනේ. ඉතින් ඒ නිසා තමයි joint venture එකකට ගිහිල්ලා 170 ව්‍යාපෘතියක් ඉන්දියාව වරන් වැඩක් තියෙද ඉන්දියාවට. ඔවුන් ගන්න මේක වැඩක් නැත්තම්. ඉන්දියාව මේ joint venture එකකට ඇවිල්ලා යම් කිසි විදියකට ඔවුන්ගේ සලස්මේ කොටසක් හැටියට අපෙත් එක් හවුලේ කරන්න පුළුවන් නම් ඒක වෙනම දෙයක්. චීනේ ඔවුන්ගේ බෙල්ට් ඇන් රෝඩ් ඉනිෂියේටිව් එකේ යටතේ කොටසක් හැටියට අපිටත් එකතු කරලා කරන්න පුළුවන් නම් ඒක වෙනම දෙයක්. නමුත් මම කියන්නේ අපිට මෙවැනි කියන අපිට තනිව සැලැස්මක් හදලා ඉදිරියට යන්න හරි මේ ගියාණ්ඩුව හැදුව හින්දා අපි මේක දෙන්න ඕනේ. එවැනි තැනකද ඉන්න ඕනේ. එහෙම නැත්තම් නෑ අපි සැලැස්මක් හදලා මේ ඉස්සරහට යන්න බලන්න ඕනේ නැද්ද? මේ වගේ තැනකට රටකට එන්න බැරියයි. නෑ ඒක තමයි මේ කරන්නේ. සුදේව ඒක තමයි කරන්නේ. හරි ඒක තමයි මේ මේ චයිනා මර්චන්ට් පෝර්ට් එකත් එක්ක එකතු වෙලා හම්බන්තොට කරන්න හදන්නේ. ඒක තමයි එයාපෝර්ට් ඒවියේෂන් එකත් එක්ක එකතු වෙලා ඉන්දියාවේ ඒ කරන්න හදන්නේ. දැන් හම්බන්තොට වරායට ණය ගිවේ කොළඹ වරායයි. ඔව්. මණිවරදීනේ. හා හම්බන්තොට වරායේ ණය ගිවේ කොළඹ වරායයි. ඔව් ඔව්. හැබැයි ඒ ණය ගවද්දිත් කොළඹ වරායේ ලාභ ලැබුවින් කටයුතු කරා. දැන් හම්බන්තොට වරාය චීනයට ඔබ කියන ආකාරයට බදු දුන්නා. චීනේ බදු දෙලා නෙමෙයි. නෑ නෑ ඒක වැරදි. හවුල් ව්‍යාපාරයකට ගියා. හවුල් ව්‍යාපාර කියලා අපි කියන්නේ නෑනේ. ඒක ඇත්ත වශයෙන්ම බදු දීමක් නේ අවුරුදු 99කට ගත්තොත් හවුල් ව්‍යාපාරයක් සමග බදු දීම. හරි අපි එහෙම කියමු. හවුල් ව්‍යාපාරයක් සමග බදු දීම. ඔබට එතකොට ඔබේ මගේ වචනේ හරිනේ. එතකොට ඒ ලැබුණු ආදායම අදාළ ණය ඒ සඳහා ගත්ත ණය පියවන්නේ ඒ දෙවොද? නෑ ඒ සඳහා ගත්ත තවමත් ණය ගවන්නේ කොළඹ වරායෙන් නේද? නෑ නෑ. තවම ණය ගවන්නේ කොළඹ වරායෙන්. නැ මේක මම මට ඒක ඒ කියන්නේ මම කරන දෙයක් නෙවෙයි නිසා මට ඒ පිළිබඳව මට කියන්න බෑ. නමුත් ගරු ඇමතුමනේ මට සමා වෙන්න. ඔබ මේ රජයේ නියෝජනය කරන අමාත්‍යවරයෙක්. ඔබ දැනගත යුතුයි නේද? මා ප්‍රශ්න කරනවා නම් මා යම් කාරණා දන්නවා නම් ඊට වඩා ඔබ දැනගත යුතු යාණ්ඩුවේ කාරණා නෑ. එහෙමවත් නෑ. සමහර වෙලාවට ඔබට කවුරු හරි මොහක් හරි කියන්න ඇති මම දන්නේ නෑ. නමුත් මම එකක් දන්නවා. ඒ තමයි ඒව සංචිත වල අපේ ස්පෙෂල් මම හොඳට අහගෙන ඉඳලා තියෙනවා මේ අධිපතිවරයා කියලා තියෙනවා. හැබැයි කිව් එක නෙමෙයිනේ කිව් එක නෙමෙයි මේ මේකට ණය බර කොළඹ වරායට ප්‍රශ්නයක්. මේ සඳහා කොළඹ වරායේ සේවකයන් මෙව කරන්න බෑ. එවැනි කාරණා නේ කොළඹ වරායෙන් ණය ගෙවනවා කියලා මම කොයි වෙලාවත් කියන්නේ නැහැ. දැන් මම කියන්නේ අපිට තියෙන දැන් මුදල් අපි කියනවා මනිස් ෆන්ජිබල්. මම ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවේ. තාමත් කොළඹ වරායෙන් එන අය ගෙවනවාද නැද්ද? මම දන්න තරමට නම් කොළඹ වරායෙන් ණය ගෙවන්නේ නැහැ. ඒක මම දන්න තරමට කොළඹ වරායෙන් ණය ගෙවෙන්නේ කොහෙන්ද? ණය ගෙවන්නේ ට්‍රෙෂරියෙන්. ණය ගෙවන්නේ ට්‍රෙෂරියෙන්. ට්‍රෙෂරියේ කන්සල්ටේටඩ් account එකෙන් තමයි ණය ගෙවෙන්නේ. කෙනෙකුට ඔකෙනෙකුට ඔබට අභියෝග කරොත් ඒ අභියෝගේ බාර ගන්න සූදානම්ද ඔබ ප්‍රකාශ කරන්නේ? නැහැ. අභියෝගේ බාර ගන්න සූදානම් කියලා කියන්නේ නැහැ. ඒක දැන් මම කරන දෙයක් නෑ. මං දන්න මත් සුදේව මං කියන දේ අහන්නකො. මම කියලා මම මේ නිකම්ම නිකන් නියෝජ්‍ය අමාත්‍ය කෙනෙක් විතරයි. හරි ඔයගොල්ලෝ මේ මාව මෙතන තියලා ප්‍රශ්න කරාට මම අමාත්‍ය කෙනෙක්වත් නෙමෙයි. හරි මම ඔයගොල්ලෝ ගරු අමාත්‍යතුමනි රජයේ නියෝජනය කරමින් ඔය පුටුවට එන හැම කෙනාම කියන්නේ ඔය කාරණේ. එතකොට කවුද මේ රජයේ කරන්නේ? නෑ පොඩ්ඩක් ඉන්න. මම කිව්වේ යථාර්ථය. මම කිව්වේ මම කැබිනට් ඇමතිවරයෙක් නෙමෙයි. මම කැබිනට් එකේ නියෝජනය කරන්නේ නෑ. මට තනියෙන් තීරණ ගන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක මේ ආගිය කරන්න දෙයක් නෙමෙයි. ඒක තමයි ඇත්ත කතා. හරි. නමුත් මම ඔබලා අහන ප්‍රශ්න වලට සුහදව පුළුවන් විදියට පිළිතුරු දෙන්න. ඔබත් වැරදි විදියට තේරුම් ගන්න එපා. අපි මේ ප්‍රශ්න අහන්නේ රටේ කාරණා පිළිබඳව රටේ ජනතාව වෙනුවෙන් නිසා ඔබත් එක්ක තිබෙන ගැටලුවකට නෙමෙයි ගරු එමුතුතුමනි මේ ප්‍රශ්න අහන්නේ. හරි මම තේරුම් ගන්නවා. නමුත් එතකොට මම කියාගෙන ආවේ එවැනි ඒ කාලෙදී ඉමර්ජින් මාකට්ස් වලට බොහෝසේ මුදල් ගලාගෙන ආවා. හරි මේ මුදල් ගලාගෙන එම අනිත් පැත්ත හැරුණේ 2017 තමයි ඇමරිකාවේ පොලි අනුපාත ඉහළ දාන්න පටන් ගත්තේ. ඒ ඇමරිකාවේ පොලි අනුපාත ඉහළ දාන්න පටන් ගත්තත් එක්ක තමයි ඉමර්ජින් මාකට්ස් වල ලංකාවට විතර නෙමෙයි අනිත් රටවල් වලටත් එකපාරට මේ ඔවුන්ගේ ඒ පීඩණය ඇති වුණේ. ඒකට ඒක ප්‍රධාන හේතුවක් තමයි මේ ඒ යොදවලා තිබිච්ච සල්ලි. එහෙමත් නැත්නම් ගිය රජයේ කාලේදී අපේ රටේ සුරකුම්පත්වල විදේශිකයෝ ඩොලර් වලින් මුදල් ගෙනල්ලා ඒව රුපියල් වලට පරිවර්තනය කරලා ආයෝජනය කරා. ඊට පස්සේ ඒකට යන්න වුණාම ඒව නැවත ඩොලර් වලට පරිවර්තනය කරලා අරගෙන ගියා. හරි එතකොට මේ කාරණාව තදින්ම අපිට දැනුණා
මේ ගිය මාස කිහිපයේදී. ඒක තමයි ඇත්ත කතාව. හරි ඒකත් එක්ක තමයි මේ තද පීඩනයක් ලැබුණේ. එතකොට යුද්ධ කරන කාලේ යුද්ධ කරන කාලේ නම් ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න. හරි යුද්ධයක් තිබ්බා අපි ඒක ගැන විවේචනය කරන්න ඕනේ. අපි ඒ කාලේ ගැන සසඳමු. යුද්ධ කරන කාලෙත් ලෝකාර්ථිකයේ මීට වඩා බරපතල තත්ත්වයක් නැති වුණා. එතකොට ඒ තත්ත්වයන් එක්ක රටේ යුද්ධයක් පවතිද්දිත් අපේ මේ ඒ කාලෙදී 2.8 රුපියලාව ප්‍රමාණය. හැබැයි මේ පහුගිය අවුරුදු 3යි මාස 7ක් තුල 9.1 රුපියලාව ප්‍රමාණය. මේ ඉලක්කම් සංසන්දනය කරද්දී මේක ප්‍රමාණ කරනවා. මෙහෙමයි. එතකොට ඒකනේ මම තේරුම් කරන්න හදන්නේ. එතකොට අපි මොකද්ද කරේ? අපි කරේ රුපියල ශක්තිමත්ව පවත්වා ගැනීම සඳහා හරි සංචිත තර කර ගැනීම කරේ නොයෙකුත් ණය ගැනීම හරහා. නොයෙකුත් ණය ගත්තා. හරි එතකොට දැන් 100ට මම කියවන්නේ 107ක් තිබිට කමර්ෂල් ලෝන් ප්‍රමාණය 153 දක්වා වැඩි කරා. හරි එතකොට ඊට පස්සේ එන රජය කවුරු වුණා හරි ලොකු ගැටලුවකට මුහුණ දෙන්න වෙනවා අපිට තවදුරටත් මේ වගේ ණය ගන්න පුළුවන්ද කියන පිළිබඳ අර ණය සීමා ඉක්මවන ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා දැන් මේ යන තත්ත්වය තුල කරමුතුමනි එන්න මේ තත්ත්වය දරුණු වෙනව නේද දැන් අපේ දැන් බදුළු ගුණවර්ධන අමාත්‍යවරයා සඳහන් කරනවා බිලියන 10000කට වඩා පාඩු වෙලා තියෙන කල රුපියල් අව ප්‍රමාණය විරතුර ණය ගෙවීමේ ණය වාරිකවල නෑ ඒක මිත්‍යාවක් හරි ඕක මං අහගෙන තවත් කවුද කියන නෑ හැමතිස්සෙම කියන රුපියලක් අව ප්‍රමාණය වෙද්දි බිලියන 36ක් ණය ප්‍රමාණය වැඩි වෙනවා කියන නෑ ඒක මිත්‍යාවක් මම ඕනම් කියන්න කොහොමද ඔබ කියන්නේ බොරුවක් කියලා නෑ බොරුවක් නෙමෙයි ඒක දැන් මෙහෙමනේ ඒ කියන්නේ එවන දෙයක් සිද්ධ වෙන්නේ නැද්ද අපි ජනතාවට දැනන විදිහට කියමුකෝ ඔවුන්නේ කියන කතාව නෑ එහෙම වෙන්නේ නෑ එහෙමද නෑ එහෙම වෙන්නේ නෑ නෙමෙයි මේක අපි කියනවා නොමිනල් ඒ කියන්නේ දැන් අපි ඩොලර් වලින් මේ ණය ගන්න. හරිනේ. එතකොට අපි ඩොලර් වලින් ගන්න ණය වල ප්‍රමාණය රුපියල් වලින් අපි මේ ට්‍රාන්ස්ලේට් කරොත් ඒක රුපියල් ප්‍රමාණයක් යම්කිසි රුපියල් ප්‍රමාණයක් බඩ පරිවර්තනය වෙනවා. එතකොට ඩොලරයට සාපේක්ෂව රුපියලේ යගේ අඩු වෙනවනම් හරි. එතකොට ගිවනේ රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. නමුත් දැන් අපේ ඩොලර් ණය අපි ගෙවන්නේ රජය ඩොලර් වලින් ඩොලර් ණය ගෙවන්නේ ඩොලර් වලින් ඒතොර දැන් ඩොලර් 100ක් අපේ ණයක් තියෙනවා නම් හරි අපි මේ ඩොලර් 100 හොයා ගන්න ඕනේ එක්කෝ අපනයන මේ ආදායම හරහා එහෙමත් නැත්නම් තව ණය ගැනීම සඳහා හරහා ඕ එහෙමත් නැත්නම් ඩොලර් වලින් ලැබෙන වෙන ආදායමක් හරහා රජයට හරි එතකොට ඒ ඩොලර්ම තමයි පාවිච්චි කරන්නේ අර ඩොලර් 100 ණය ගෙවන්න. එතකොට රුපියල් වලින් මේ ඩොලර් ණය මයින්කොට එහෙට මෙහෙට වුණා කියලා ගෙවනකොටත් ඒක අනිත් විදියටම මේ පල්ලෙහාට යනවා. දැන් උදාහරණයක් හැටියට අපි අද ඩොලර් 100ක් ගෙවන්න තියෙනවා නම් රුපියල් 150ක් නම් හරි. එතකොට 15000යිනේ. හරිනේ. එතකොට අපි ඒක 160ට අව ප්‍රමාණ වුණොත් 16000යිනේ. එතකොට කාට හරි කියන්න පුළුවන් දහසක වෙනසක් තියෙනවා. දහසක වෙනසක් තියෙනවා. අපි ඔය බිලියන් ගාන අයින් කරමුකෝ. 16නේ මේ කියන්නේ. දහසක වෙනසක් තියෙනවා. හැබැයි මූර්තකය පිළිබඳව කටයුතු කරලා චුට්ටක් ඉන්නකෝ. හරි. එතකොට මේ 16 තිබ්බනම් අපිට මේ 10න් අපිට බෝක්කුවක් හදන්න තිබුණා. ඒකනේ කියන්නේ. දැන් කොහොමද මේ බෝක්කුව හදන්නේ? කෝ සල්ලි. මේක නොමිනල් මේක නොමිනල් මේ 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 කැල්කියුලේෂන් එකක් විතරයි. ඔබේ තර්කයට අනුව ඒ කාරණේ සාධාරණයි. පොඩ්ඩක් කියනකම මට යථාර්ථයට අනුව ඒ කාරණේ සාධාරණයි. ප්ලීස් මට ඉවර කර දෙන්න හොඳේ. එතකොට දැන් එහෙම 10000ක් මේ නැති වෙලා නැහැ. අනිත් පැත්තකම අපි ඩොලර් 100ක් නැහැ ගත්තානේ. 150ට තිබුණා 15000යිනේ. 140ට අපි හිතමු අධි ප්‍රමාණ වුණා කියලා. එතකොට අර ඩොලර් 100 ණය ගෙවන්න නැතුව අඩු වෙලා යනවද? මම සාමාන්‍ය ප්‍රශ්නයක් අහන්නේ. ගෙවන්න නැතුව අඩු වෙන්නේ නැහනේ. ඩොලර් 100ම ගෙවන්න ඕනේ. එතකොට මෙතන වෙන්නේ 150 ඉඳලා 160ට අව ප්‍රමාණ වුණොත් එහෙම අර අපිට ලැබෙන ඩොලර් 100 15000 නෙමෙයි 16000 වෙනවා. 150 ඉඳලා 140ට අධි ප්‍රමාණ වුණොත් අපිට ලැබෙන ඩොලර් 100 14000 වෙනවා. එතකොට නිකම්ම ණය ෂෙයා වෙලා යන්නේවත්
නැතුව අනේ තිබ්බනම් පාලමක් හදන්න පුළුවන් නිසා නාස්ති වෙන්නවත් කියන එක යථාර්ථය නෙමෙයි. ඒ ඒක ඒක නිකන් නොමිනල් කැල්කියුලේෂන් එකක් විතරයි. හොඳයි, බොහොම ස්තුතියි. අපිට විරාමයක් දෙන්න. සංකුණ සීමාවෙන් එහා දේශපාලනය. අමාත්‍ය ආචාර්ය හර්ෂිත සිල්වා මහතා සමඟ ප්‍රයත්න කරන සලකුණු දේශපාලන සංවාදයකට යළි එකතු වෙන්නේ අමුතුමනි. අපි ආර්ථික පිළිබඳව කතා කරමින් ඉන්නවා. හිටපු මුදල් අමාත්‍යවරයාගෙන සඳහන් කරපු නිසා එතුමාගේ ප්‍රකාශයක් බලන්න සූදානම් වෙනවා. එතුමා මේ සම්බන්ධයෙන් සහ තෙල් බිල සම්බන්ධයෙන් මේ සියලු කාරණා ගැන මේ ආකාරයට කතා කරනවා. යම් විදිය බලපෑමක් තියෙනවනේ. ඒක මාස 6කට සැරයක් කළා නැත්නම් ආර්ථික කඩා කප්පල් කරන ස්වරූපයකට එනවා. ලංකාවේ වැඩි වෙන දෙයක් ලේසින් අඩු වෙන්නේ නැහැ. බැරි වෙලාව තෙල් මිල අඩු වෙන්න පටන් ගත්තට පස්සේ ඒකත් එක්ක වැඩි වුණ දේවල් අඩු වෙන ස්වරූපේ පේන්න තැති වේවි කියන ප්‍රශ්නේ තමයි තිබ්බේ. නමුත් අද ඊට හාත්පසින් වෙනස් දෙයක් වෙන්නේ. නමුත් මේක තියෙන්නේ තෙල් මිල වැඩිම නිසා නොවෙයි, රුපියල පාවීම නිසා. රුපියල බාල්දු වීම තුළ ඒකේ ප්‍රතිවිපාකින් ඇති වෙන ප්‍රශ්නයක් තමයි පේන්න තියෙන්නේ. මේ සූත්‍ර අවශ්‍ය වන්නේ ලංකාවට ඔබින මත්තමට මිස ජාත්‍යන්තර මුන්දිය ආරමුදලේ ඒ කියන නිසා නෙවෙයි. මාසෙන් මාස වෙනස් වෙන සූත්‍රයක් ඇති කරලා ඒක බලපාන ලංකාවේ වගේ රටක රුපියල හෝ ඩොලර එක ස්ථාවර මට්ටම තියෙනවා නම් ওই ප්‍රශ්න ඇතිවන්නේ නැහැ. ඒක යම් විදියකින් ලංකාවට ඔබින මට්ටමට ඇති කළ යුතුයි. මේක මීට පෙර කරන්න හදපු එක අපි නැවතුවා. ඒ නැවතුවේ රටට ඔබින නැති නිසා. ඒ නිසා මම දන්නේ මොන කඩාකප්පල් ස්වරූප දේවල් යම් ණය කරනවද කියලා. තාම යම් අය ආණ්ඩුවට ජනාධිපතිට අගමැතිට හානි කරන ස්වරූපේ වැඩ පිළිවෙල ගිනියන. දැන් මේවා ඉතින් ඉස්සර අපේ කාලේ තිබෙන. ඒවා අපි දරුණු මට්ටමට ප්‍රතික්ෂේප මේක තමයි ආර්ථික සම්බන්ධයෙන් දැනගෙන කටයුතු කරලා ඉදිරියට යන්න තමයි අවශ්‍ය වෙන්නේ. මම මේ අපේ කාලේ කියලා කතාවක් මතක් කරන්නේ. ඒ කියන්නේ දැන් තියෙන කාලේ කාලේ. නෑ අපේ කාලේ කියන්නේ මම මුදල් ලැබුති වචන සිටපු කාලේ. දැක්කනේ ඒ කාලේ අඩුවීමක් තිබ්බනේ. සංකුණ. ඔබ කියන ප්‍රකාශයන්ට පරස්පරයි එතුමගේ ප්‍රකාශය. ඔබතුමාගේ පක්ෂයේ ඔබතුමාගේ රජයේ ඉන්නවා. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා එතුමා හිටපු මුදල් අමාත්‍යවරයා. එතුමා කියනවා අපි IMF එක ඕන විදිහට නැටුවේ නැහැ. හැම ප්‍රශ්නෙටම බුල රුපියල ප්‍රමාණය වීම කියලා. මම කැමති නෑ මේ අපේ හිටපු මුදල් අමාත්‍යවරයා සමග නෑ. එතුමා මම වාදයක් නෙමෙයි මේ මේ එතුමාගේ ප්‍රකාශය තුළ තියෙන කාරණේ. එතුමා කියන්නේ මේ අපි මෙහෙමයි කරේ, මේ විදිහටයි ගියේ. හැබැයි ඒක එහෙම නෙමෙයි යන්නේ කියලා එතුමා කෙලින්ම කියනවා. නෑ ඔය මිල සූත්‍රය කියන එක මම දන්නේ 2003 හරි 4 තිබුණානේ. ඔව්. ඊට පස්සේ 2000 මම දන්නේ 5 විතර තමයි ඒක අයින් වුණේ. හරි, අපි මිල සූත්‍රය කියන කාරණාවට එමු. මේ වෙලාවේ මිල සූත්‍රයක් තියෙනවා කියලා කියන්නේ පට්ටපල් බොරුවක්ද? නෑ නෑ, මිල සූත්‍රයක් තියෙනවා. ඒ මිල සූත්‍රයට අනුව තමයි පෙට්‍රෝල් මිල, ඩීසල් මිල ඉහළ පහළ යන්නේ. පහළ ගියේ නෑ, තාම යන්නේ මේ ඉහළ. එතකොට මේ ඉහළ යන හැම මොහොතකම මේ සඳහා මිල ගණන් ගෙවන්නේ අපේ රටේ ඉන්ධන පාරිභෝජනය කරන ජනතාවනේ. ඔව්. එතකොට ඔබතුමා විශ්වාස කරන්නේ නැද්ද නොපෙනෙන නොදකින සූත්‍රයකට අපේ ජනතාව ගෙවනවා? ඔවුන් ගෙවනවා නම් ගෙවන අයට දැනගන්න තියෙන අයිතිය තහවුරු කරන්න ඕනේ කියලා ඔබතුමා පිළිගන්නවද? මෙහෙමයි, මන්නම් විශ්වාස කරනවා මේ ඒ මිල සූත්‍රය පෙන්වන්න ඕනේ. ඔව්. ඒක පැහැදිලි ලෙසම. ඇයි පෙන්වන්නේ නැත්තේ ඔබේ ආණ්ඩුව? මන් දන්නේ දි හැම දෙයකටම මට උත්තර දෙන්න බෑ බංගන. නෑ නෑ මන් නෑ මන් දන්න මන් දන්න මම ඔබ ඔබතුමාගේ කාරණා කියනවා කියලා මම දන්නවා. නමුත් හරි ප්‍රශ්නයක් ඇතුමනි, මේ 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 මොනවද වෙන්නේ? දැන් තොරතුරු දැනගෙන මේ පනත කියන කාරණාවක් තියෙනවා. දැන් එතනටවත් මේක අහුනේ නෑ. හරි, එතකොට මේ මේ තත්ත්වයක් එක්ක ජනතාව නෑ නෑ ඒක ඉදිරිපත් කරන්න පුළුවන්නේ. දැන් තොරතුරු දැනගැනීමේ පනත හරහා මං දන්නේ ඒක හරහා මේක ඉල්ලුම් කරලා තිබෙන අයට තාම ලැබිලා නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් නඩු මාර්ග වලට යන්න සූදානම් වෙලා ඉන්නවා. අපි ආචනා කරලා තියෙනවා පුළුවන්. දැන් මෙහෙමයි, ඒ කියන්නේ ඇයි 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 ආණ්ඩුව හංගන්නේ එහෙනම් මේ කාරණේ? අනේ ඔබ 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 මේ සූත්‍රය දන්නවද දැක්කද? නෑ මම දැකලා නෑ. හැබැයි තුන ලංකාවේ මිනිස්සු ලයිට් බිල් හැදෙන්නේ කොහොමද කියලා දන්නේ නෑ. ඒ වගේම ලංකාවේ මිනිස්සු අර ක්‍රිකට් ක්‍රීඩාවේ ඩක්වත් ලුයිස් එක දන්නේ නෑ. ඒ වගේම මේ ලංකාවේ මිනිස්සු දැන් මේ මිල සූත්‍රය දන්නේ. ඇයි මේ 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 වගේ පටලවිල්ල මිනිස්සු දන්නේ? නෑ මෙහෙමයි නෑ. ගරු හැමතුමනේ ආණ්ඩුව නියෝජනය කරන ඔබ දන්නේත් නැත්තම් කවුද දන්නේ මේක? නේක මුදල් අමාත්‍යාංශය සහ මේ මේ කණිතය ලමාත්‍යාංශයේ මේක පට්ටපල් බොරුවක් නෙවෙයි කියලා, මිල සූත්‍රයක් තියෙනවා කියන කාරණාව බොරුවක් නෙවෙයි කියලා ඔබ කොහොමද කියන්නේ? ඔබ කිව්වා එහෙම බොරුවක් නෙවෙයි කියලා. නෑ මම නෑ මිල සූත්‍රයක් තියෙනවා කියන එක දන්නවා. මිල සූත්‍රයක් තියෙනවා.
හරි මිල සූත්‍රයක් තියෙනවා. හැබැයි මිල සූත්‍රය මොකද්ද කියන එක මම නම් මම තාම හරියට දැකලා නැහැ. කියන්නේ ඔබ දැන් මේ ආණ්ඩුවට ගැටලු මතුවෙන කාරණානේ මේ මිල සූත්‍රය හරහා හැම මාසෙම 10 වෙනිදාට තෙල් මිල වැඩි වෙනවා. තෙල් මිල වැඩිවීම හරහා අනෙකුත් ආයතන විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ ආපන ශාලා මේ සියල්ලම ඔවුන්ගේ යම් යම් භාණ්ඩ සේවාවන්ට ඔවුන් මිල ඉල්ලුම් කරනවා. ඒවා වැඩි වෙනවා. ඒ තුල ආණ්ඩුවට ප්‍රශ්න එනවා. එතකොට ආණ්ඩුව නියෝජනය කරන කෙනෙක් හැටියට මේක මොකද්ද කියලා හොයලා බලන්න ඔබතුමාට වගකීමක් නැද්ද? නැති වෙනවා. දැන් මමත් මේ මේ කියන්නේ ඔබත් ඉල්ලලා ඔබටත් ලැබුණ නැහැ කියලාද ඔබ කියන්නේ? තාම නැහැ. ලැබෙයි ලැබෙයි. හදලා දෙන්න බැරිද කන්න සූත්‍රයක් අපේ රටේ ජනතාවට? ඒක ඉතින් මගෙන් අහන අසාධාරණ. ඒ ඒකම ඒකම ගරු අමතුමනේ අපි දැක්කා හිට මුදල් අමාත්‍යරයා කතා කරන විදිය විලාසය. මම වට ඔබතුමාගෙන් අහන්න හිතනවා මෙහෙම දෙයක්. ඔව්ව උඹ උදාහරණට ගන්න යන්න එපා. මම දන්නවා ඔබතුමා එකට කැමති නැහැ කියලා. නමුත් තනතුරු හැලනකොට මාර ජනතාවාදී වෙනවද? No comment. හරි. එතුමා කියපු කාරණේ IMF. එතුමා කියනවා අපිටත් අපි ඉන්න කාලෙත් මම ඉන්න කාලෙත් එවැනි යෝජනා ආවා. ඒ යෝජනා වලට මම ඉඩ දුන්නේ නැහැ. එතුමා කියන ඍජුව. එතුමා ඒ මම දන්නවා ඒක හරි. එතුමා කියන කතාව එතන නම් හරි. එතුමා මම දැකලා තියෙනවා ඉන්න අවස්ථාවල මේ ජාත්‍යන්තර මූල අරමුදලත් එක්ක දැඩිව එතුමාගේ ස්ථාවරයේ ඒ කියන්නේ එතුමා නොකිය කියන වර්තමාන මුදල් අමාත්‍යවරයා ඒ සඳහා සම්පූර්ණ දොරවල් ඇරලා තියෙන්නේ කියලා. ඒ හරහා මේ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා එතුමා කියනවා. නෑ ඒක පිළිගන්නත් බෑ. මොකද ජාත්‍යන්තර මූල අරමුදල කියන දේ අපි කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපි කල යුත්තේ අපිට හරි කියලා ප්‍රතිපත්තියක් හැටියට අපි විශ්වාස කරන දේ. නමුත් ඒ දේ නෙවෙයි සිද්ධ වෙන්නේ කියලා එතුමා කියන්නේ. ඒ හරහා තමයි මිල සූත්‍රය ඇවිල්ලා තියෙන්නේ. ඒ හරහා තමයි මේ ප්‍රශ්න මතුවලා තියෙන්නේ. ඒ රුපියල් අව ප්‍රමාණය වෙන්නේ මේ හරහා තමයි. ඒ තුලයි රටේ ආර්ථිකයේ මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කියලා එතුමා සඳහන් කරනවා. නෑ රුපියල් අව ප්‍රමාණ වීම ගැන දැන් අපි කතා කරානේ. හරි රුපියල් අව ප්‍රමාණ වෙන්නේ අපේ රටේ තියෙන මූලික ඒ වෙළඳ ශේෂය. හරි අපේ දිගින් දිගටම ආනායනය කරනවා අපනායනය කරනවා ඒ කාරණා පැහැදිලිව කරුවා එමුතුන් අපි ඒ සම්බන්ධ මම මේ IMF සම්බන්ධයෙන් කතා කරන්නේ. එතුමා කියනවා එතුමා කාලේ කටයුතු කරන්න ඉඩ දුන්නේ නැහැ. හැබැයි වර්තමානයේදී ඒ හරහා කටයුතු වෙනවා කියලා. දැන් අද IMF ඔවුන්ගේ වාර්තාව නිකුත් කරනවා. ඒ තුළ ඔවුන් සඳහන් කරනවා තවත් කාරණා ගණනාවක්. බදු ආදායම් අඩුයි. බදු ආදායම් තව වැඩි කරන්න ඕනේ කියන කාරණේ කියන එක. මීටත් වඩා බදු ගහන්න කියලා එතුමන්ලා යෝජනා කරනවා. ඒ වගේම එතුමන්ලා කියනවා විදුලිය සඳහාද කඩිනම් මිල සූත්‍රයක් ගෙනා යුතුයි කියලා. එතකොට දැන් අපිට නිකන් පේන්නේ ඒවත් ඉක්මනට එයි වගේ. නෑ දැන් සමහර කළ යුතු දේවල් කරන්න ඕනේ. දැන් උදාහරණයක් ලෙස මම පෙන්වන්නම්කෝ. දැන් අපි ගැටළු කතා කරනකොට අපි පොඩ්ඩක් ගැඹුරෙන් බලන්න ඕනේ. මේක පේනවද? මේක පේනොත් අපිට බලන්න. හරි. මේ තියෙන්නේ රජයේ ආදායම. හරිනේ? මේ තියෙන්නේ රජයේ ආදායම. පේනවද? දැන් ඔය ලොකුට කතා කරපු කට්ටිය හිටියානේ. හරි. අපේ කාලේ අරහෙමයි මෙහෙමයි කියලා. ඒ කියන්නේ ඔබ කියන්නේ 2015 වල පෙර අය ගැනද 2015 වල පසු අය ගැනද? පෙර කට්ටිය ගැන. හරි. දැන් බලන්න මේ කට්ටිය ආණ්ඩුවට එනකොට 2005 16.3% රජයේ ආදායම. දළ දේශීය නිෂ්පාදන ප්‍රතිශතයේ නිෂ්පාදන ප්‍රතිශතයක් ලෙස. මේගොල්ලෝ යනකොට කීයද? 11.5. දැන් මේක වගකීමකින් කරපු වැඩක්ද? ඔව් ඒ නිසානේ ගියේ. ඒ නිසා ගියා කියන එක නෙමෙයි මම කියන්නේ. ජනතාව යව්වෙත් ඒ නිසානේ කරුවෙම නෑ ජනතාව යව්වේ මේ නිසා නෙමෙයි. ජනතාවට ජනතාව තමයි මේක. හැබැයි එහෙම යවලා ජනතාව මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණා ඊට වඩා බොහෝ දේවල්. චුට්ටක් ඉන්න. ජනතාව කැමති මේ වැඩේට. මොකද 16.3 ඉඳලා 11.5 වෙනකන් බඩු අඩු වෙලා. ප්‍රතිශතයක් හැටියට රජය එකතු කරපු ප්‍රමාණය අඩු වෙලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම අඩු වෙනකොට හරි කොහොමද ජනතාවට අපි ඒ සේවාවල් සපයන්නේ? කොහොමද ණය ගෙවන්නේ? කොහොමද පඩි ගෙවන්නේ? කොහොමද පෙන්ෂන් එක ගෙවන්නේ? ඉතින් ඒකයි මං කියන්නේ. ඒ කියන්නේ ජනතාවගෙන් මරගෙන ජනතාවගේ බදුබර තව තව වැඩි කරලා ඊටු ටික කරන්න ඕන කියලා ඔබ කියන්නේ. නෑ රජයක් ගන්නකෝ. හරි ඔයා මට කියන්න සුදේව ඕනෑම රජයක ආදායම කොහෙන්ද එන්නේ කියලා. ප්‍රධාන ආදායම බදු ආදායම. හැබැයි බදු ආදායමේ මූලධර්ම තියෙනවා කරමුතු. හරි සාධාරණ විය යුතුයි. ඒක තමයි අපි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ වක්‍ර බදු වෙනුවට ඍජු බදු වැඩි කරන්න. ඒක තමයි ආදායම් බදු වැඩි කරලා තියෙන්නේ ප්‍රතිශතය.
ඒකට සමහරු කැමති නෑ. හරි සමහරු කියනවා ආදායම් බදු ප්‍රතිශතයත් අඩු කරන්න කියලා. එහෙමනම් ආදායම් බදු ප්‍රතිශතයත් අඩු කරොත් අපි කොහෙන්ද එහෙමනම් බදු ගන්නෙ? හැබැයි දැන් මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩුවට වඩා වර්තමාන ආණ්ඩුවේ බදු ආදායම දෙගුණ වෙලා තියෙනවා. නෑ දෙගුණ වෙලා නෑ. දැන් ප්‍රතිශතයක් හැටියෙන් හැමදේම බලන්න ඕනේ. ඔබ කියන්නේ දෙගුණ වෙලා නෑ කියලා. නෑ නෑ. මූල්‍ය ඒකක වලින් වැඩ බලලා වැඩක් නැහැ. අපි මේ මම අහන්නේ රටේ සාමාන්‍ය ජනතාවට දැනෙන ආකාරය. හරි රටේ සාමාන්‍ය ජනතා ආකාරයට 11.5ට වැටිලා තිබිච්ච එක දැන් 14ට විතර ගිහිලා තියෙනවා. ඒක දෙගුණ වීමක් නෙවෙයිනේ 11.5 ඉඳලා 14ට ගිහිලා තියෙනවා. යම් කිසි ප්‍රමාණයක වැඩි වීමක් තියෙනවා. ප්‍රතිශතය නේ. නමුත් මූල්‍යමය වටිනාකම ගත්තොත් නැති මූල්‍යමය වටිනාකම අරගෙන තේරුමක් නැහැ නේ සුදේව. හරි මොකද ඒ මූල්‍යමය කියන එකේ ඒකේ තියෙන්නේ ප්‍රයිස් එකේ අද රුපියල් 10ක් ගෙවන කෙනා බදු හෙට රුපියල් 20ක් ගෙවුවොත් ඒ දෙගුණ වීමක් නෙමෙයි. නෑ එතකොට අපේ ආදායමත් වැඩි වෙලා තියෙනවානේ. අපේ පඩිත් වැඩි වෙලා තියෙනවානේ. දැන් අපේ ඒ හා සමානම ජීවන වියදමත් ඉහළ ගිහිල්ලා තියෙනවා. හරි ඒ වුණාට දැන් අවසාන ආදායමේ මූර්තගය පිළිබඳව ගණනය කළ යුතු වෙන කරුවෙමු. එහෙම තමයි. එහෙනම් මූර්තගයෙන් බලන්න ඕනේ. හරි ඒක මූර්තගයෙන් දෙගුණ වෙලා නැහැ. මූර්තගයෙන් බොහොම යම් කිසි මේ ඉහළ ගිහිල්ලා තියෙන ප්‍රමාණය දැන් ඒක තමයි මම කිව්වේ. හරි. එතකොට අපි බලන්න ඕනේ රජයට බදු ආදායමෙන් තමයි රජයේ සියලු දේ සපයන්නේ. හරි. එතකොට බදු ගෙවිය යුතු කට්ටිය බොහෝ දෙනා බදු ගෙවන්නේ නැහැ. ඒ පැහැර හැරීම් කරනවා. හරි සමහර ආයතන ජීවිත කාලෙටම බදු ගෙවන්න ඕනේ නැහැ කියලා ගිවිසුම් අස්සම් කරගෙන දිනවා. එහෙම කරන්න බෑ. ඒ කට්ටියව නැවතත් ඒ බදු මේවකට ගේන්න ඕනේ. ඒ වගේම සියලුම රජයන් සමහර අය ගෙන අය බොල් නැය වශයෙන් කපා හරිනවා. පහුගිය රජයන් උත් කරා වර්තමාන රජයත් ඉතාමත් හොඳින් මේ සිදු කරමින් පවතින. එහෙම දැන් අපි දැක්කනේ ඔය ලංකා පුත්‍ර බැංකුව ගැන මේ ඊයේ පෙරේද ඉරිදා පත්‍රයේ තිබිච්ච කතාව Sunday Times එකේ වර්තමානයේදීත් එහෙම සිද්ධ වෙනවා කියලා ඔබ දන්නවද කරුමැත්තම වර්තමානයේත් සිද්ධ වෙනවා ඇති ඉතා ඉහළ ප්‍රමාණයන්ගෙන් සිද්ධ වෙනවා කියලා ඔබ දන්නවද එහෙම වෙනවා නම් දේශපාලන හේතුන් මත ඒක වැරදි ඒක පියවර ගන්න ඕනේ මොකද සාමාන්‍ය සාධාරණත්වයක් රටේ තියෙන්න ඕනේ බදු සම්බන්ධයෙන් හරි ඉතින් මම කියන්නේ අපිට බදු අය කරගත යුතු සාධාරණ වැඩපිළිවෙලක් කරහා ඉදිරියට යන්න ඕනේ. හරි අපිට කියන්න බෑ එන්න එන්නම බදුත් අඩු කරලා සේවාවල් දෙන සේවාවල් ප්‍රමාණය ඒ කියන්නේ ඔබ නොකිය කියන්නේ IMF පස්වන සමාලෝචනය ඔවුන්ගේ ඉදිරියේදී ක්‍රියාත්මක වෙයි කියලාද ඔබ කියන්නේ? නෑ IMF එක කියන දේවල් අපි කරන්න අවශ්‍යතාවයක් නැහැ සුදේ. හැබැයි අපේ මේ පහුගිය කාලේ අපි දකින්නේ තමයි සිද්ධ වෙන්නේ. නෑ එහෙම නැහැ. නෑ ඔවුන් ආගේ කරනවා ඉන්ධන සඳහා මිල සූත්‍රයක් දැමීම අපේ යෝජනාවකට අනුව එය ක්‍රියාත්මක වීම කියන කාරණාව. තව බදු අය කර ගැනීම ක්‍රමවේද හදන්නට ගියොත් මොනවා වේද රටේ ජනතාව? නෑ මෙහෙමයි. දැන් ඒගොල්ලෝ කොහෙවත් කියන්නේ නැහැ. මම දැකපු ડોකියුමන්ට් එකේ නෑ ඕකේ තියනවාද කියලා දන්නේ නෑ අපි කියපු නිසා කරා කියලා මේ ගරු ඇමතිතුමනේ නෑ ඔබ කියපු කාරණේ නේ ඔවුන්ගේ සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරන්නේ ඒ සමාලෝචන වාර්තාව සඳහන් කරන්නේ ඔවුන් සඳහන් කරනවා අපේක්ෂා කළ මට්ටමට වඩා රජයේ බදු ආදායම අඩු වෙලා තිබෙනවා 2018 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ට අඩු වෙන තිබවට ඔවුන් පෙන්වා දෙනවා ඒ වගේම ඔවුන් අපේක්ෂා කළ ආර්ථික වර්ධන වේගය රටතුල සිද්ධ වෙන්නේ නෑ කියලා කියනවා ඒ අනුව තමයි ඔවුන් කියන්නේ මේ ආකාරයෙන් බදු වැඩිවීමක් සිද්ධ විය යුතුයි. ඒ වගේම ඉන්ධන මිල සූත්‍රය වගේම විදුලි මිල සූත්‍රයක උදිරිපත් කළ යුතුයි. නෑ ඒක දැන් ඒගොල්ලෝ ඔයක කියලා ඇති. නමුත් ඒගොල්ලෝ කියපු ප්‍රමණින් රාජේවල් ප්‍රතිපත්තිමය තීරණ ගන්න අවස්ථාවක් නෑ සුදේව. හරි රජය විශ්වාස කරනවා නම් යම් කිසි විදියකට ඉන්ධන භාවිතාව සීමා කළ යුතුයි කියලා. හරි මේ මිල සූත්‍රය හරහා එක වෙනවා. හරි මම කොවිලාවක්වත් මේකෙන් පැනලා දුවන්න සූදානම් නැහැ. මොකද ඔය මිල සූත්‍රය පිළිබඳව මගේ අදහස නම් ඔව් ඒක මුල කාලයේදී ටිකක් අමාරුයි ජනතාවට. නමුත් ඒ හරහා මාසෙන් මාසෙ සිදු කිරීම යෝග්‍යයිද? දැන් අපි ඉන්දියාව වගේ රටක් ගත්තම හැමදාම වෙනවා. හරිදර හැමදාම වෙනවා නම් ඒක දැනෙන්නේ නැහැ. හරි 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 ඒ වගේ දැන් මේ කාරණේත් දැන් මිල සූත්‍රය හරහා ඉන්ධන මිල වැඩි වෙනවා. ඒ හරහා ඊට සාපේක්ෂව අනිත් භාණ්ඩ හා සේවවල ගාස්තු වැඩි වෙනවා. හැබැයි මේ ලංකාවේ අර කලින් රවි කරුණාක මන්ත්‍රීතුමා කියන පරිදි මේ අඩු වෙද්දි ආපහු මේ භාණ්ඩ හා සේව නැවත අඩු වීමේ ප්‍රවණතාවක් තියෙද ලංකාවේ? ඔව් දැන් මෙන්න මේකක් පෙන්වන්නකෝ. මේක පේනවද? මේ තියෙන්නේ පේනවද? ඔව් පේනවා. දැන් මේ 2001 ඉඳලා 2018 ජූලයි මාසෙ වෙනකම් මේ කොළපාට තිත්තිර තියෙන්නේ ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල හරිනේ එතකොට මේ නිල් පාටෙන් තියෙන පෙට්‍රල් එක අපි පෙට්‍රල් එක විතරක් බලමුකෝ
නිල් පාට දෙන පාට. එතකොට එදා වෙන එදා වෙලා තියෙන්නේ ඒකම තමයි. මේ තියෙන ජනවාරි 2001 ඉඳලා 2008 වෙනකම් තෙල් මිල ඉහළ යනකොට මේ පැත්තෙන් තියෙන තෙල් මිල US ඩොලර් බැරලේ මිල මේ තියෙන ලංකා රුපියල් වලින් ලීටරේ මිල ඒ විදිහටම ඉහළ යනවා. ඔබට හරි චුට්ටක් චුට්ටක් මට ඉවර කර දෙන්න. එතකොට තෙල් මිල පල්ලහට එනවා. තෙල් මිල පල්ලහට එනකොට මේගොල්ලෝ මිල පල්ලහට ගේනවද? නෑ. ඒ ගානටම මේ පොඩ්ඩක් පල්ලහට ගියා. දැන් මිල පල්ලහට ආවත් එන්නේ නැහැ කියන කාරණාවටද බෙන්ඩද? නෑ නෑ. දැන් ඒක වෙලා නැහැ කියලා මං කියන්නේ. ඔව් හරි. දැන් ඉස්සරහට ඒක සූත්‍රයක් නැති නිසා ඒක වෙන්නේ නැහැ. ඒතර ආණ්ඩුවට ඕන විදිහට දැන් මට මතකයි තෙල් මිල අඩු කරන්න කියලා නඩු දැම්මා තිබුණා. නඩු දැම්මහම තීන්දුවකුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකුත් දුන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුවේ තීන්දුව කුණුබක් කිරිස කළා කිව්වා අපි අඩු කරන්නේ නැහැ කියලා. අපි පාර්ලිමේන්තුවේ හිටියා. අපි හොඳට මතකයි ඒක. හරි. කෙලිම කුණුබක් කියලා දැම්මා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව. ඔව් දැන් ඒ කාරණා නිසා තමයි අර ඉස්සලා සුදෙව සදාන් කරපු විදියට ආණ්ඩුවට ඒ ආණ්ඩුවට යන්න උනේ. දැන් ඒ ආණ්ඩුවේට යන්න උණු කාරණාද මේ ආණ්ඩුවට කරගන්න ඕනේ? ඔය කාරණාත් එක්ක තමයි එදා විපක්ෂයේ දැඩිව ගැන කතා කරා. 2015 ජනවාරියට වේදිකාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. ඒ මාතෘකාවේදී කියපු ප්‍රධාන කාරණේ තමයි ඉන්ධන මත අධික බද්දක් අය කරනවා. ඒ බදු සියල්ල අපි අඩු කරනවා කියලා. මම දන්නේ නැහැ කවුද ඒක කිව්වේ කියලා. පාර්ලිමේන්තු සම්පික රණව කමාත්වරයා සඳහන් කරා. ආ පාර්ලිමේන්තු සම්පික රණව. ඒ වගේම මේ වේදිකාවේ තවත් බොහෝ අයගෙන් කියවුණා. දැන් ඔබතුමා බොහෝ දේවල් ඔබතුමා දන්නේ නැහැ කියලා කතා කරන්නේ. නෑ නෑ දන්නේ නැහැ කියන්නේ නෑ. මම දන්න දේවල් වලට දන්නවා කියනවා සුදේව. දන්න දේවල් වල දන්නේ නැහැ කියනවා. මම දන්නේ නැති දේවල් වලට දන්නේ නැහැ කියන්න බෑනේ. මම පාර්ලි මොනවද කිව්ව කියලා මම දන්නේ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන් වල නෑ. මේ මම දන්න විදිහට නම් මට මතක විදිහට නම් ඔක්කොම බදු වයින් කරනවා කියලා පෙට්‍රල් ඩීසල් වල. හැබැයි මේ දැන් බලන්න මම මේ පෙන්නන කතාව බලන්න කනා කළා මේක පොඩ්ඩක් පෙන්නන්නකෝ. දැන් මිල සූත්‍රයේ තිබුණා නම් වෙන්නේ මේ නිල් ඉර පල්ලහට එන්න ඕනේ. මේ නිල් ඉර පල්ලහට එන්න ඕනේ. දැන් මේ කාලේ තෙල් බැස්සට තෙල් මිල ලෝකෙ මිල බැස්සට මේ 2011 12 13 14 යුද්ධ ඉවරයි. හරි මොකද කරන්නේ? තෙල් මිල ඉහළ යනවා. ඊට පස්සේ තෙල් මිල අධික ප්‍රමාණයකට වැටෙනවා. ඒත් දැන් මේ කාලේ වුණත් දැන් මිල සූත්‍රයේ තිබ්බනම් මීට වඩා පල්ලෙහාට මේ තෙල් මිල 117 තිබ්බ කාලේදී සෑහෙන පහළට ආවා. 117ම නතර වෙලා තිබුණා මේ ඔබේ ආණ්ඩුව කාලේ. ඔව් ඒක තමයි මම කියන්නේ. ඒතර තෙල් මිල ඒතර මේක දේශපාලනය කරනවා. දැන් මිල සූත්‍රය දකින්න නැතුව පහළ එනකොට ඒ ගානටම පහළයි කියලා කවුද එකට සහතිකය දෙන්නේ? නෑ දැන් ඉහළ යනවා. ගණනක් හදාගන්න නොහැකිව නෑ. ආ මේ කාලේට ගණනය කරගන්න නොහැකිව ඉහළ යනවා නම් පහළ යනකොට පහළ එන්නත් එපැයි. හරි. හොඳයි. අපි 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 බලමු එමෙතුමනි ඒ එහෙම වෙයිද කියලා. එතකොටවත් අපිට මිල සූත්‍රයක් තියෙනවා කියලා අඩුම ගානේ හිතා ගන්න පුළුවන්. අපි විරාමයක් ගන්නවා. අවසන් සාකච්ඡාවට ඉදවන ගහනවා. සීමාවෙන් එහා දේශපාලනය. ඔබට අපට සියල්ලට දැනෙන රටේ ආර්ථිකය පිළිබඳව ආචාර්ය හරිචන්ද්‍ර සිල්වා මාත්‍යවරයා සමග අපි ඍජුව සාකච්ඡා කරමින් සිටින අද සලකුණ දේශපාලන සංවාදය අවසාන සාකච්ඡාව වටය. ක්‍රමමුත්තුමනි, ආණ්ඩුවේ තත්වයන් රටේ මේ කාරණාවලට බලපාලා තියෙනවද කියන ප්‍රශ්නය අපි මතු කරන්නේ මේ අවසාන සාකච්ඡා වටේදී. ඒට අපි විජිත හේරත් මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය පුටා ගන්නවා. අද ආණ්ඩුවක් තියෙනවා කිව්වට ඇත්තටම ආණ්ඩුවක් නැතික තියෙනවද නැද්ද කියලා හොයාගන්නත් බෑ. අපේ ඩොලර් රුපියන ප්‍රධාන මර්මස්ථාන වරාය, ගුවන්තොටුපළ, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටික, අපේ ඛනිජ සම්පත් ටික, ඉඩම් ටික අපි වික්කා චීනෙට. එනිසා ඒවයින් දැන් ඩොලර් එන්නෙත් නෑ. වරාය එන ඩොලර් අපිට හම්බෙන්නේ නෑ. ඒක චීනට. තව මාසෙන් දෙකෙන් ගුවන්තොටුපළෙන් එන ආදායම ඒක ඉන්දියාවට. ත්‍රිකුණාමලේ තෙල් ටැංකි බෙදාහරින IOC කම්පැනි ඔක්කොම ලාභ ගන්නෙ වැඩි කරන් තෙල් IOC කම්පැනි. ඉතින් අපිට ඩොලර් එන්නේ නෑ. අපි අපනයනය කරලා හම්බ කරන්නේ මත මේ බඩු මිල වැඩි කරන්නේ බදුබර පටවන්න. එතුම අවසානයේ පාවිච්චි කරපු වචනේ මම පාවිච්චි කරනවා. ඔලොමොට්ටල වැඩ කරනවා කියලා. ආණ්ඩු ඔලොමොට්ටල වැඩද කරන්නේ. ඒක නම් ඔලොමොට්ටල ඩබල් වැඩක් නේ.
කවුද වෙනස්සගේ පාට මාරු ගන්නෙ? මම විරුද්ධයි. මම මේ ෆස්ට් ටයිම් මේ ඇහුවේ. හැබැයි අනුමැතිය ලබාගෙන තිබුණා අමාත්‍යාංශය. අනුමැතිය කැන්සල් කරා. අනුමැතිය කැන්සල් කරා. ආණ්ඩුව නිර්වස්තර වෙයි දන්නේ නෑනේ. ආණ්ඩුව නිර්වස්තර වෙන්නේ නැද්ද? මේ 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 කෝටි 300ක් වේද? කෝටි 300ක් වේදම් කරනවාද? දැන් මේ මිනිහා පාට මාරු ගන්න පිස්සුද? කියන්න ඇමතිවරයාටත් සභාපතිවරයාටත් කියන වහමක නවත්තන්න කියලා. මුතුමනේ දැන් අපිත් අහන්නේ ඕකම තමයි. නෑ ඉතින් රටේ ජනතාව කියන්නේත් ඕකම තමයි. නෑ. හරි. මම නම් 500 විරුද්ධයි. මේ අවස්ථාවේ මේවා කරන්න හොඳ දේවල් නෙමෙයි. හරි මේ අපිට මේ මිනිහගේ පාට මාරු කරයි කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒක අකුල ගන්න කියලා මම ඉතාමත්ම වැදගත් ඉල්ලීමක් මේ ඕගොල්ලන්ගේ මේ පබ්ලික් එකේ කරනවා. හැබැයි මං හිතන්නේ අපි මට පොඩි කතාවක් කියන්න ඉඩ දෙන්න. ඔව්. මං ඊයේ හිටියේ පොළොන්නරුවේ. පෙරේද අනුරාධපුරේ. මගේ පොඩි වැඩ කටයුත්තක් තියෙනවානේ. 19:90 සුවසැරි. මං ඒක මේ අනුරාධපුරේ පොළොන්නරුවේ අපි පටන් උතුරාද පළාතේ ක්‍රියාත්මක කළා. මිනිස්සු වඳිනවා. හරි. ඒක නෙමෙයි මගේ කතාව. පරාක්‍රම සමුද්‍රයේ වතුර පිරීලා ඉතාමත්ම සාර්ථක කන්නේකට පොළොන්නරුවේ කට්ටිය කාලයක් තිස්සේ වහින් නැතුව ඉඳලා කන්න හයක් විතර පාළු වෙලා දැන් බලාගෙන ඉන්න අනුරාධපුරේ නම් තාම ඉතර වැස්සක් නැහැ. සමහර තැන් වලට වැස්සට අනුරාධපුරේට වහින්න ඕනේ. දැන් පරාක්‍රම බාහු රජුරෝ ගැන අපි කතා කරනවා. පරාක්‍රම බාහු රජුරෝ රජ කරේ 12 වෙනි ශතවර්ෂයේ. මම හිතන්නේ 11:40 ගණන් වල ඉඳලා මම හිතන්නේ 11:70 ගණන් 60 ගණන්. අපි කියනවා පැරකුම් යුගයක් නැවතත් අරමව නිජ භූමිතලේ ලංකා කියලා. අපි තාමත්ම ආදරෙන් ආඩම්බරෙන් මේ සින්දුව කියනවා. එතකොට පරාක්‍රම බාහු රජුරෝ අපි දන්නවා කෘෂිකර්මයට ගොඩක් මේ සංවර්ධනය කරන්න නොයෙකුත් දේවල් කරා. පෙරදිග ධාන්‍යාගාරයේ බවට මේ ලංකාව පරිවර්තනය කරා කියලා කියනවා. නමුත් කොහෙන්ද පරාක්‍රම බාහු රජුරෝන්ට මේ සල්ලි මේවා කරන්නේ? කොහොමද එතුමාට මේ මහ විශාල ආදායමක් ලැබුණේ? දැන් මේ කතාව තියෙන චූලවංශය. චූලවංශය ලියන්නේ 13 වෙනි සියවසේ විතර. එතකොට පරාක්‍රම බාහු රජුරෝගේ කාලෙන් වැඩි කල් ගිහිලා නෙමෙයි. අවුරුදු 100කට විතර කාලෙකින් පස්සේ මේක ලියන. මේ මොකද්ද කියන්නේ? අපි කියනවන්නේ මේ සියං ජාතිය බුරුමේ. හරි. තේරවාද බෞද්ධ රටවල් දෙකක් නිසා ලොකු සම්බන්ධතාවයක් තිබ්බා. පරාක්‍රම බාහු රජුරෝගේ කාලේ ලොකු වෙළඳාම තදට තිබුණා බුරුමේ සහ ඒ ආසිත රටවල් සහ ලංකාව අතර. ලංකාවේ මේ මැද පෙරදිග යුරෝපයේ ඊළඟට ආසියාවේ රටවල් සමග චීනේ රටවල් සමග වෙළඳන් කරපු බවට බොහෝ සාධක සාක්ෂි මේ රටේ තියෙනවා. දැන් පරාක්‍රම බාහු රජුරෝ දැනගත්තා එදා වුණා මේ රටේ දියුණුව, මේ රටේ මිනිසුන්ගේ දියුණුව වැඩි කරන්න නම් ඒක රඳාපවතින්නේ එතුමාගේ වෙළඳ පොළ තව තවත් පුළුල් කර ගැනීම. ඉතින් අලාං සීතු කියලා රජුරුගෙන බුරුමේ රජකමට ආවා. එයා පොඩි චාන්දියෙක්. එයා කල්පනා කරා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ දැන් අද කතා කරන්නේ ට්‍රේඩ් වෝ ඇමරිකාවයි චීනයයි වගේ මෙයා මේ යුද්ධේ මේ ට්‍රේඩ් වෝ එක කරේ ලංකාවත් එක්ක. කොහොමද කරේ? මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා ලියලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේ බොහෝ දෙනා මේක ගැන දන්නේ දන්නවා අඩුයි. චූලවංශි කියවන්න ඕනේ. KMD සිල්වා, මහාචාර්ය KMD සිල්වා, කිංස්ලි සිල්වා පොතක් ලියලා තියෙනවා History of Sri Lanka කියලා. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. මේ ඕනම බුක් ස්ටෝර් එකේ තියෙනවා. W විජේවර්ධන අපේ හිටපු නියෝජ්‍ය අධිපතිතුමා, ඔහුත් මේ සම්බන්ධයෙන් ගොඩක් ලියලා තියෙනවා. ඉතින් අලං සීතු රජුරෝ කරලා තියෙන්නේ ඉස්සර කාලේ අලි ඇතුම් මුතු මැණික් වෙළඳන් කරනකොට අලියෙක් සාමාන්‍යයෙන් gift එකක් හැටියට ප්‍රදාන කරනවලු ඒ වෙළඳොන්ට බුරුමෙට ගියාම.
මේ අක්කොල්ල මේක නවත්තන ලංකාවට අලි අරින්න එපා. ඊට පස්සේ කියනවා අලියේ වික්කේ සිල්ව 30 සිල්ව ආ රිදී කාසි 30කට. මෙතුමා මේ රජුරෝ මේ රිදී කාසි 30 රිදී කාසි 1000 සිට 3000 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට පරාක්‍රම බාහුරු රජුරුවන්ගේ ඒ වෙළඳාමට ජාත්‍යන්තර වෙළඳාම ලොකු පහරක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි කියලා ජූලවංශේ කියනවා මාස 5ක් තිස්සේ පරාක්‍රම බාහුරු රජුරුව සූදානම් වෙලා ඒ වෙසල්ස් සංඛ්‍යාවක් නැව් සංඛ්‍යාවක් ඇරියා කියලා අලංසිතු රජුරුවන් සමග යුද්ධ කළා ඔහුව අල්ලගන්න. හරි දැන් බුරුමේ තියෙන ඉතිහාස පොත්වල ලියලා තියෙන දෙයයි ලංකාවේ ඒ චූලවංශි ලියලා තියෙන දෙය අතර පොඩි පරස්පරයක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ නැහැ ඒ රජුරුවන් අල්ලගෙන ලංකාවට ගෙනෙච්ච කියලා. කෙසේ වෙතත් ඔවුන් සදහන් කරනවා මේ ප්‍රශ්නේ. මම මේ කතාව කිව්වේ ලංකාවේ එදා ඉඳන් හරි දියුණු වෙච්ච හැම අවස්ථාවෙදීම ලංකාව ලෝකෙත් එක්ක එකතු වෙලා තිබුණා. දැන් හොඳ කතාවද ටොලමි ටොලමිගේ ලංකාව ටොලමිගේ මැප් එකේ ටොලමි කියනවා ලංකාව මොනවාද කොන්ටිනෙන්ට් එකක් කියලා මහද්වීපයක් කියලා. ලංකාව කවදාවත් මහද්වීපයක් වුණේ නැහැ. නමුත් වෙළඳාම හරහා වෙළඳාමේ වටේ අන්න හරි ඒ විදිහට තමයි ඒකළු දැක්කේ. හරි එතකොට අපි ඊට පස්සේ බලන්න මේ දැන් මගේ ආසනේ කෝට්ටේ. හරි එතකොට 14:15 ඊට කලින් 14:11 අලගක් කොනාර ඒ අලකේශ්වර මේ ඒ සිංහි කියන චීන ඇඩ්මිරල්වරයා අල්ලගෙන ගියානේ. ඊට පස්සේ 6 පරාක්‍රම බාහු රජුරෝ කෝට්ටේ රජකමරපත් උනේ. ඒගොල්ලෝ ඇයි ලංකාවට ආවේ? මේ අවුරුදු 600කට කලින් මෙහි ආවේ වෙළඳාමට. හරි එතකොට සේදමාවතේ අපි හිටියා. හරි අපි අපේ කුරුඳු මේ ලෝකේ බොහෝ තැන් වලට ඇරියා. එතකොට දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මම මේ ඉතිහාස කතාව කියන්නේ වෙනි සුන්දර ඉතිහාසයක් තිබුණු රටක් තමයි. නෑ නෑ සුන්දර ඉතිහාසයක් කියන්නේ මම මේ කියන්නේ. මම මේ කියන්නේ ආර්ථික වැඩපිළිවෙලක් තිබුණා. සබවින්. හරි තමයි. ඒ ආර්ථික වැඩපිළිවෙලට තමයි අපිට ඉදිරියේ අපේ අනාගත සංවර්ධනය අපේ අනාගත මේ ජනතාවගේ ඒ සිහින සබා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තියෙන්නේ ලංකාව ලෝකෙත් එක්ක එකතු කිරීම හරහා පමණ. ඒකයි මම මේ කියන්නේ. අපිට කොච්චර පැලැස්සර විසඳන්න කොච්චර එල්සි මාජින් 200 කරා කොච්චර ටෙම්පරරි මෙෂර්ස් කරා හරි කොච්චර සංචිත 150ක් 250ක් මේ මාකට් එකේ වික්කා කිසි දවසක අපිට මේ රටේ ඒ යාන්තු මඟ වෙනස් කරගන්න බෑ. අපේ රට ලෝකෙට එකතු කරේ නැත්නම් අමුතුට කවුද කියලා තියෙන රට ලෝකෙට එකතු කරන්න එපා කියලා නෑ. ඒක තමයි කළ යුත්තේ. මම අහන්නේ ඔබතුමා ඒ මතු කරන්නේ කවුරුන් හෝ කිසියම් හෝ දේශපාලන පක්ෂයක් හෝ රටේ ජනතාව හෝ කියලා තියනවද රට ලෝකෙත් එක්ක එකතු කරන්න එපා කියලා? ඔව් කවුද කියලා දැන් උදාහරණයක් හැටියට බලන්න. රට ලෝකෙත් එක්ක එකතු කරනවා කියන්නේ මොකද්ද? රට ලෝකෙත් එක්ක එකතු කරනවා කියන්නේ රට විවෘත කරන්න ඕනේ. හරි දැන් මම අහගෙනයි මා මිත්‍ර බන්දුල ගුණවර්ධන මේ මන්ත්‍රීතුමා කියනවා නෑ මේ බදු වැඩි කරන්න ඩියුටි ගහන්න හරි ඉම්පෝට් ඩියුටි වැඩි කරන්න හරි එහෙම කරලා අපි දේශීය වශයෙන් මේ සංවර්ධනය කරගන්න වෙළඳ පොළ අපේ රජවරු රට ලෝකෙට විවෘත කරේ රටේ ඉන්න ගොවියව හාන්සි කරලා නෙමෙයිනේ. නෑ 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 කිසි විදියකට ගොවියව හාන්සි කරන්න හේතුවක්. එතකොට මේ සියලුම අය කියන්නේ අපි රට ලෝකෙට එකතු වෙන්න ඕනේ. හැබැයි ඒකතු වෙනකොට අපේ අයත් රැකගෙන යා යුතුයි කියලානේ. දැන් විජිත හේරත් මන්ත්‍රීවරයා කියන කාරණේ මොකද්ද? අපිට ආදායම එන තැන් ඔක්කොම ටික අපි දෙනවා වෙන අයට. ඒ අයට දීලා ඒ ආදායම මේගොල්ලෝ ගන්නවා. එතකොට අපිට කොහෙන්ද සල්ලි? ඒක නෙමෙයි එතුමා අහන්නේ. නෑ නෑ පොඩ්ඩක් ඉන්නකෝ. කරුණාකරලා මට මේක පෙන්වන්න පුළුවන්ද? මෙන්න මේ ස්ක්‍රීන් එක පෙන්වන්න. මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ දැන් අපනයනය ගැන අපි කතා කරන්න සුදේව. හරි අපි 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 අපනයනය අපි තර්කකාරී අපනයනයක් ගැන කතා කරන්න. මේ තියෙන්නේ අපේ අපනයන 1967 ඉඳලා 2000 මේකේ තියෙන 16 විතර වෙනකම් මම හිතන්නේ. හරි කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන 62 ඉඳලා 16 වෙනකම් කොහොමද වැඩි වෙලා තියෙන්නේ. හරි ඇමරිකන් ඩොලර් 10 බිලියන් වලට වෙනකම් ගිහිලා තියෙනවා. දැන් බලන්න දැන් මේ තියෙන මේ පාට තමයි ලංකාව. හරි ඊළඟ චාට් එකට යන්නකෝ. යාර ලොකුවට තිබිච්ච ලංකාවේ මේ සංසන්දනය කරනකොට කොච්චර පොඩිද?
මේ දුමුරු පාට තියෙන වියට්නාමේ ඊළඟට තියෙන්නේ තායිලන්තේ. එතකොට මේකෙන් පෙන්වන්නේ අපිට බැරි වෙලා තියෙනවා. හරි අපි අපිට අවුරුදු ගානක් තිස්සේ බැරි වෙලා තියෙනවා ඔය පරාක්‍රමබාහු රජුරෝ කරපු දේ කරන්න. ඒකට හේතුව තමයි අපිට ෆෝකස් එකක් තිබුණේ නැහැ එක්ස්පෝර්ට් පිළිබඳව. ඒ ෆෝකස් එක තිබ්බනම් 139ට තිබිච්ච එක්ස්පෝර්ට් එක හරි මම කලින් පෙන්වුවානේ චාට් එකේ 121කට බහිද? වර්තමාන රජයේ ෆෝකස් එකක් තියෙනවද? ඒක තමයි තියෙන්නේ. ඔව් මට දැනගන්න කැමතියි. නෑ ඒක තමයි. දැන් අන්න එතනටයි අපි එන්න ඕනේ. හරි මම අහන්නේ වර්තමාන රජයට එන්න ඕනේ නෙමෙයි මම අහන්නේ වර්තමාන රජයට එවැනි ඍජු ඉලක්කයක් දැක්මක් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. නිව් ට්‍රේඩ් පොලිසි එකක් තියෙනවා. ඒක හරහා ඒ පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා නේද? එය තව තැනකින් ගත කොපි කිරීමක්, එය වෙළඳ ප්‍රතිපත්තියක් වෙන්න බෑ. අපි 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 එතනට නොයයි. හරි අපි එතනට නොයයි මොකද? අපි වැදගත් දේ කතා කරමු. හරි එතකොට මේ හරහා තියෙනවා ජාතික අපනයන ස්ට්‍රැටජි එකක්. නැෂනල් එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි ඔෆ් ශ්‍රී ලංකා. අපි ඔවැනි පොත් ගොඩාක් දැක්කා. නෑ නෑ පොත් දැක්කට අපි ඉතිහාසයේ පොත් දැක්කට දිගටම දැක්කා. සියලුම රජයන් හරහා පොත් දැක්කා. හැබැයි ඒ පොත් හරහා ජනතාවට පොත පෙරළුණා මිසක් රටට සෙතක්ුන්නේ නෑ. මේ තවත් එවැනි පොතක්ද? නෑ මේ දැන් මේකේ මෙහෙම පොත් මෙහෙම නැෂනල් එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි එකක් මේ කලින් රජවල් වලින් ඉදිරිපත් කළා තිබුණ නෑ. මහින්ද චින්තනයේ තිබුණා. ඔව් අපි මෙතනින්දන් මෙතනට එක්ස්පෝර්ට් එක වැඩි කරනවා කියලා. අපේ විෂන් 2025 එකේ තියෙනවා. අපි මෙතනින්දන් මෙතනට එක්ස්පෝර්ට් එක වැඩි කරනවා කියලා. නමුත් මේක මේ එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි එකේ තියෙනවා කොයි විදිහටද කරන්නේ මොනවද කරන්නේ කොයි ආකාරයේ තව අවුරුදු 5කට බලය ඉල්ලන්න වෙයිද ක්‍රියාත්මක කරන්න. නෑ මේක තියෙන්නේ 2018 to 2022 කියලා. හරි අපිට අවුරුදු දෙකක ස්ට්‍රැටජි එකක් හදන්න බෑනේ. මේකේ තියෙන්නේ 18 to 22 කියලා අවුරුදු 4ක ස්ට්‍රැටජි එකක්. මම එතනින් එහාට යනවා. මොකද ආණ්ඩුව බාර ගන්න තැනදි නේද ඔය වගේ ප්‍රතිපත්තියක් හදලා එතනදලා නේද ඔක පටන් ගන්න. හරි හරි දැන් අපිට ආණ්ඩුව හම්බුනහම හම්බුනයින් පස්සේ තමයි අපිට මේකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. හරි මොකද අපේ අදහස් තිබුණා. අපි කළ යුතු දේ තිබුණා. අපි චන්දර කල්නොත් කිව්වා ලංකාව ලෝකෙට එකතු කරන්න ඕනේ කියලා. චන්දර පස්සෙත් අපි ආණ්ඩුවේ ඔබතුමා දැකලා තියි මම දිගින් දිගටම මේක කියන දෙයක් වුණා. නමුත් මේක කොන්ක්‍රීට් ස්ට්‍රැටජි එකක් හැදෙන්න ඕනේ. හරි මේකේ තියෙනවා මම පාට විනාඩි දෙකක් දෙන්න. හරි IT BPM wellness tourism spices and concentrates boat industry processed food and electrical and electronic components කියලා. ඒ කිව්වා විතරක් නෙමෙයි. ඒ හැම එකටම අපි වෙනම ස්ට්‍රැටජි එකක් මේක පේනවද? මේ පේනවද? ඔව්. වෙනම ස්ට්‍රැටජි ડોකියුමන්ට් එකක් තියෙනවා හැම එකටම. දැන් මේකේ තියෙනවා කුරුඳු සම්බන්ධය. අපි කොයි විදිහටද කරන්න ඕනේ. ඊට පස්සේ මේ oils ඊළඟට මේ spices හරි. ඉතින් මේ විදිහට අපි nutmeg ඒ කියලා විතරක් නෙමෙයි way forward එක තියෙනවා ස්ට්‍රැටජි එක මේ දීර්ඝ වශයෙන් කළ යුතු දේ කොටකින් දැන් ස්ට්‍රැටජි ගම්බිරිස් පින්තූරයක් දැක්කින්ද මං අහන්නේ ඔබතුමා ස්ට්‍රැටජිස් ප්ලෑන් කරනවා. හැබැයි අපේ ලෝකේ හොඳම ගම්බිරිස් අපේ රටේ ගම්බිරිස්. ඒ ගම්බිරිස් වලට වෙන රටවල් වලින් ගම්බිරිස් ගෙනල්ලා කලවම් කරලා එවලා අපේ හොඳ නම කැත කරගන්නවා. ඒවට ආණ්ඩුවය සම්බන්ධ වෙනවා. ආණ්ඩුවය සම්බන්ධ නැ ඉන්නවනම් අල්ලලා දාන්න ඕනේ ඇතුලේ. හරි කවුද කරන්න ඕනේ මත්තු? ඒව කරන්න ඕනේ මේ මේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය කරන්න ඕනේ. හරි දැන් මටත් ඇහිලා තියෙනවා මේ කතාව. හරි ඔබතුමා හොයල් නැද්ද? එතකොට ආයෝජන සම්බන්ධයෙන් පහුගිය කාලේට ඇඟිල්ල දික්ුණා. වර්තමානයේදී ඒ සම්බන්ධයෙන් ඇඟිලි ගොඩක් දික් වෙනවා බොහෝ තැන් වලට. දැන් පොඩක් ඉන්න මට මේ දැන් පොඩක් උදාහරණ සහිතව ගත්තා. දැන් මට ස්ට්‍රැටජි එක දැන් පොඩක් ඉන්නකො මේ අපි ඒක ගැන කතා කරමු. ඔබ ඔබතුමාගේ දැක්ම පැහැදිලි කරන්න. දැන් පොඩක් ඉන්න දැන් මම කියන්න හදන්නේ සුදේව මෙච්චර කල් අපි මෙහෙම ස්ට්‍රැටජි එකක් ඩීටේල් ස්ට්‍රැටජි එකක් ඉදිරිපත් කරලා තිබුණේ නැහැ කිසිම රජයක්. හරි මම මේ උත්සාහ කරන්නේ කියන්න අපි ඒ දේ කරලා තියෙනවා. හරි ඒක හරහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. නැතු මේ කියනවා විතරක් නෙමෙයි. හරි මේ මේ දැන් මෙතන තියෙන ප්‍රොසෙස් ෆුඩ්ස් හරි කොකොනට් සම්බන්ධයෙන් මොකක්ද කළ යුත්තේ? හරි ප්‍රොසෙස් ෆුඩ් සම්බන්ධයෙන් තියෙනවා. හරි බිස්කට් පිට රට අරින්නේ කොහොමද? අපි කොහොමද මේ පොල් තෙල් පිට රට අරින්නේ? ඒකේ ඒකට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? ඒ සියලු දේ සඳහන් කරලා දෙන්න. ගරු අමුතුමනේ අපි මේ සඳහන් කරා. චුට්ටකින් හරි ইনফরমේෂන් ටෙක්නොලොජි මට විනාඩියක් දෙන්න මම මේක ඉවර කරන්න. හරි ইনফরমේෂන් ටෙක්නොලොජි සම්බන්ධයෙන් අපි කරන දේවල්.
හරි ඒ කට්ටියට දැන් ට්‍රේස් සිටි එක වේවා හරි ඊට පස්සේ ටෙක් සිටි එක වේවා හරි ඒ කට්ටියට අපි දීලා තියෙනවා බදු සහන දෙනවා අලුතෙන් හරි 100-135ක් වෙනකන් ඒගොල්ලොන්ගේ ලේබර් කෝස්ට් එක කවර් කරගන්න මේ ඒ නිදහස් කිරීම කරනවා ඊළඟට මේ අලුත්ම දේ මේ බෝට් බිල්ඩින් දැන් ලංකාවේ අලුත්ම වැඩපිළිවෙල තමයි මේ ක්‍රූස් මේ ships මේ ක්‍රූස් නෙමෙයි මොනවාද මේවා කැටමරන් මේවා මේ යොට්ස් යොට්ස් මේ වෙනකොටත් ලංකාවේ මිදිගම කර්මාන්ත ශාලාවක් තිබෙනවා විදේශිකයෙකුට හිමි කර්මාන්ත ශාලාවක් කොහොමද ලෙස සේවා ක්‍රියාත්මක කරන්නේ හරි ප්‍රින්ගස් හරි ඒකට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා හරි මේ 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 කලාපයේ තියෙන මේ තියෙන මේ කලාපයේ තියෙන ලොකුම වෙනනවාද හරි මේ කලාපයේ තියෙන ලොකුම බෝට් ෂෝ එක හරි ලංකාවේ කරා ලංකාවේ කරනවා දැන් අවුරුද්දකට සැරයක් බෝට් ෂෝ එක ලංකාවේ කරනවා එතකොට මේ වාගේ ඉතාමත්ම හයි වැලියු එක්ස්පෝර්ට්ස් ලංකාවෙන් එළියට ගන්න පුළුවන්. අමතර මේ මූලධර්ම නම් ඉතාම හොඳයි. හැබැයි මේ වෙනෙන ආණ්ඩුව මහපොළොව යථාර්ථයක් කරගන්න නෑ නෑ මේකනේ දේශපාලනේ හිර වෙලා හිටියෝ. පළවෙනි ස්ථාවරත්වය. ඔව් ඒ දැන් අපිට හැම දෙෙම එක පාරට එක තැනකට ගේන්න බෑනේ. හරි ඒක අපේ ජීවිතය කරන්නත් බෑ අපේ වැඩපොලේ කරන්නත් බෑ 2015 ඉඳන්ම අපි පොත් දැකලා තියෙනවා එමුතුමනේ ඒකයි බය පොත් කීපයක් නෙල දැක්කෝ නෑ 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 අපි පොත් කීපයක් නෙමෙයි දැන් දැක්කා දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙනවා මාර සුන්දරයි දැක්කා නෑ නෑ ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙන එක ඇත්ත නමුත් මම මේ උත්සාහ කරන්නේ කියන්න අපි කාලයක් තිස්සේ මේක කරා මම විදේශ අමාත්‍යාංශ මේකට අපි ගොඩක් ඍජුවම සම්බන්ධ වෙනවා මොකද අපේ එම්බසිස් හරහා අපි හාවඩ් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා අපි 44 දෙනෙක් ඉතාමත්ම හොඳ ඔෆිසර්ස්ලා ඒ කට්ටියට දීර්ඝ මේ 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 මාස ගානක මේ මොනවාද ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දීලා කවදාකවත් එම්බසි සම්බන්ධ කරගත්තේ නැහැ එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් කරන්න. දැන් ඒ කට්ටිය ඉතාමත්ම හොඳින් ඒ එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් එක කරගෙන යනවා. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන්ස් කරනවා. ඉතින් රටක් එකපාරට යන ගමන මේ වෙනස් කරලා හරි අර අපි දැක්කනේ පල්ලෙහාටනේ ඇවිත් ඇවිත් තිබුණ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හරියට අපනායන දැන් ඒක වෙනස් කරලානේ කරුණාකරලා මොකක් හරි හොඳක් වුණාම ඒකත් පිළිගන්න සූදානම් වෙන්න. දෙගොල්ලම පල්ලෙහාට බහින්නේ. ඒ හොඳේ ප්‍රතිලාභය ජනතාවට නොලැබෙන්නේ අයියද? නෑ එකපාරට ලැබෙන්නේ නෑ සුදේව. ආණ්ඩුව කියනවා සංඛ්‍යාලේඛන පෙන්නනවා. හැබැයි ඒ සංඛ්‍යාලේඛනවල ප්‍රතිචාරයක් ජනතාවට දැනෙන්නේ නෑ දැන් බලන්න දැන් අපේ ටුවරිසම් මම මේ පෙන්වුවේ නැති උනාට මේ අවසාන දේ හරි මේ ටුවරිසම් ඉලෙක්ට්‍රොනික මේ පෙන්වනකො ඉලෙක්ට්‍රොනික ඇන් ඉලෙක්ට්‍රිකල් ඇන් ටුවරිසම් හරි මේ ටුවරිසම් සම්බන්ධයෙන් දැන් කොච්චරනම් අපි දේවල් වෙනවද දැන් උදාහරණයක් හැටියට Airbnb එකට කාට හරි එකතු වෙන්න ඕන නම් රුපියල් මිලියන 5ක් කෙලින්ම ආණ්ඩුවෙන් දෙනවනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මේ ණය යෝජනා ක්‍රමේ එතකොට 100%යි පොලිය තියෙන්නේ. ඔබතුමා ඒ ගැන කතා කර හින්දා මම අහන්නේ. ඔබතුමාට විශ්වාසද බැංකු වලින් ඒ ණය ගන්න පුළුවන් කියලා? බැංකු වලට ණය ගන්න ගිහිල්ලා ඒ ජනතාවට වෙච්ච ප්‍රශ්න ඔබතුමාට වාර්තා වෙලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා. අදත් වාර්තා. එතකොට ආණ්ඩුව කියන්නේ එකක් කරන්න එකක් නෙමෙයිද? නෑ. දැන් මෙහෙමයි ඕන දෙයක් පටන් ගන්නකොට හිකප් තියෙනවා. හරි එතකොට ඒ කියන්නේ ක්‍රමවේදයක් නැතුවද පටන් ගන්න අපි සූදානම් යන්න බැංකුවට මෙන්න තියෙනවා මේ බැංකුවට ගියාම බැංකුවේ මැනේජර් දන්නේ නැහැ මොකද උන්ට මුදල් නැහැ දෙන්න නෑ මුදල් නැති වෙන්නේ කොහොමද මුදල් තියෙනවා දැන් මට ඒක දෙන්න නැත්තේ මේ මැනේජර්ගේ තියෙන ප්‍රශ්නයක් හින්දා නෑ ඒගොල්ලොන්ට කියලා තියෙනවා දැන් උදාහරණයක් හැටියට දැන් මම මගේ මේ කෝට්ටේ ආසනේ සියලුම උපාධිධාරීන් අපේ රෙජිස්ටර් වෙලා තියෙන උපාධිධාරීන්ට පොඩි වැඩමුළුවක් පැවැත්වුවා මේ කොහොමද උපාධිධාරීන්ට 115ක ණයක් දෙනවා. ඒ 115 ණයක් දෙන්න පොලියක් නැහැ. පොලි රහිත සහ මේ මොනවාද මේ අපකරණ අපකරණ නැතුව. ඒ පැහැදිලි. හරි එතකොට දැන් ඒ උපාධිධාරී පුද්ගලයා කාන්තාව හෝ මේ පුරුෂ පුද්ගලයා ඒ ප්‍රොජෙක්ට් රිපෝට් එක ලියාගෙන බැංකුවට ගිහිල්ලා කිව්වොත් එහෙම මට මේ 115 ණය ඕනේ කියලා. ඒ බැංකු මැනේජර් ඒක පැනල් එකක් දාලා තියෙනවා ඒක ඉවැලුවේට් කරලා ඒ ණය දෙන්න ඕනේ. හරි ඒ කියන්නේ මොකක් හරි නිකන් වැඩක් නැති ප්‍රොපෝසල් එකක් නම් ඒක දෙන එකක් නැහැ. මොකද මේ පැන් තැම්පත් කරලා තියෙන්නේ ජනතාවගේ මුදල්. ඉතින් යම්කිසි වගකීමක් බැංකුව ගන්න ඕනේ. නමුත් ඒ සියලු ගැරන්ටි එක දෙන්නේ රජය. ඕනෑම උපාධිධාරියෙක්ට 115ක් වෙනකන් කිසිම විදියක අපකරයක් නැතුව පොලියක් ගෙවන්න නැතුව
රජය විසින් ගැරන්ටි එකක් මත කියන එක බොහොම සුන්දරයි. නෑ පොළවේ යථාර්ථය පිළිබඳ පොළවේ යථාර්ථය වෙන්නේ නැත්තම් කෙලින්ම මුදල් අමාත්‍යාංශයට කියන්න. මොකද මුදල් අමාත්‍යාංශයේ මංගල ඇමතුමාගේ ඉතාමත්ම out of the box සංකල්පයක් මත තමයි මේ වැඩේ වෙන්නේ. හරි එතුමාට අත වශයෙන්ම කවුරු මොනවා කිව්වත් එවැනි මේ 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 වැඩපිළිවෙලක් කලින් කවුරු ගෙනලා තිබුණේ නැහැ. හරි මම අර Airbnb කිව්වේ ඊට පස්සේ රිය ශක්ති කියලා තව එකක් තියෙනවා ඊළඟට කෘෂිකර්මයට තව දෙනවා. ඉතින් සමහර ඒවා 150 170 ආණ්ඩුවේ පොලිය ගෙවනවා. ඉතින් එවැනි වැඩපිළිවෙලවල් හරහා මේ ලංකාව ලෝකෙට එකතු කිරීමේ මූලික වැඩපිළිවෙලට අවශ්‍ය අඩිතාලම සපයනවා. හරි පුද්ගලොන්ට පුළුවන් දැන් අපි ගියා තලාව අනුරාධපුර පාලන මේ තලාව පහු කරගෙන යනවා. දැන් එදා දැන් සෙනසුරාදා තලාවේ පැත්තේ අපි නවත්තලා පොඩ්ඩක් කතා කරනකොට මේ ගොවි මහතුරුත් එක්ක මොකද්ද කියන්නේ ගර්කින් කෙලින්ම ගර්කින් එක අරින්නේ ඇමරිකාවට සිංගප්පූරුවට. හරි ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ට ගර්කින් මේ වගාවෙන් ඉතාමත්ම හොඳ මේ ලාභයක් ලැබෙනවා කියලා. හරි ඒක තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ කරනවා කියලා කියන්නේ. හරි නැතුව අපිට දැන් එතකොට දැන් GSP Plus එක හරහා ප්‍රංශයට කිසිම විදියක මේ එහෙම නැත්නම් ස්පාඤ්ඤයට එහෙමත් නැත්නම් පෘතුගාලයට එහෙමත් නැත්නම් ඔය රටවල් 28 හරි අනිත් සියලු රටවල් නෑ බ්‍රිතාන්‍යයට අත්තම් බ්‍රෙක්සිට් එක වෙන්නේ නැහැ නේ. උනොත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්නේ. ඒ පිළිබඳව දෙගිඩියාවක් ලොකුවට තියෙනවා. ඔව් ඒකේ සත. තාමත් බ්‍රිතාන්‍යයට කිසිම මේ තීරුබද්දක් නැතුව එව්වා අපේ ගොවි මහත්තුන් අරින්නේ. හරි හරි. දැන් අපිට මම අවසාන වශයෙන් ඉතාල කෙටියෙන් අහන්න දැන් ඔබතුමා ඔය කියන කාරණා මේ සියල්ලත් එක්ක ආණ්ඩුව ක්‍රියාමාර්ග අරන් තියෙනවා GSP Plus අරගෙන තියෙනවා මේ හරහා මෙව මෙව තියෙනවා. හැබැයි මේ පොළොවට දැනෙන්නේ නැත්තේ ඇයි? කොතනද වැරද්ද? නෑ දැන් මම දැන් මට මං ගැන මං කරන දේවල් ගැන කියන්න පුළුවන්. මම තව ඉතාමත්ම මං ආඩම්බරෙන් කරන දෙයක් මේ දවස්වල මං කියන්න. ලංකාවේ පළවෙනි කෝල් රූම් එක හදනවා මගේ අධීක්ෂණය මගේ නායකත්වයේ යටතේ දඹුල්ලේ. දැන් මං ඊයේ එතනට ගියා. දැන් අපි ඉඩම සුද්ධ කරලා අක්කර 6 මාරක මෙට්‍රික් ටොන් 5000ක චේම්බර් 8ක පළවෙනි මේ මගේ ෆුඩ් කොමිෂනර්ස් ඩිපාර්ට්මන්ට් එක හරහා මේ කෝල් රූම් එක හදනවා. එතකොට අපිට පුළුවන් වෙනවා අල ගොවියන්ට ලුණු ගොවියන්ට හරි ඒ අනිත් පළතුරු ගොවියන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කෝල් රූම් හරහා ඒ කෝල් චේන් හරහා එක්කෝ මැද පෙරදිගට එහෙමත් නැත්නම් මාලදිවයිනට එහෙමත් නැත්නම් තවත් රටවල් වලට ඒ වැලියු චේන් එකට එකතු වෙන. ඒකයි මම කියන්නේ. දැන් කවුරු හරි හිතනවා ලංකාව ලෝකෙට එකතු කරනවා කියන්නේ මේ ජෝන් කිල්ස් ආයතනය හරහා කියලා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ සාමාන්‍ය ගොවි මහත්තයා වෙන්න පුළුවන්, සාමාන්‍ය මොකක් හරි ට්‍රැඩිෂනල් එකක් කරන එකනා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩාක් මේ software engineersලා එකතු වෙලා කරන software development වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ බෝට්ටු ව්‍යාපාරය වෙන්න පුළුවන්. හරි එහෙමත් නැත්නම් මේ food processing වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්, තේකොළ වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ අනාදි වශයෙන් ලොකු වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අමුතුමනි අවසාන වශයෙන් අහන ඉතා කෙටියෙන් ස්ථාවර නැති ආණ්ඩුවක ඔය කියන කාරණා කොයිතරම් විදියට යථාර්ථවාදීද? නැදි ස්ථාවර කියන්නේ රිලටිව් දෙයක්නේ. හරි. ඉතින් මන්නං අත්ත වශයෙන්ම කනගාටුයි යම් කිසි විදියකට මේ දෙපැත්ත රාදින එක සම්බන්ධයෙන්. හරි ඔබතුමා පිළිගන්නවා ඔය දෙක ආය හංගන්න දෙයක් නැහනේ. හරි අපි 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 රට වටේ ගියා. හරි මඩ මතකයි මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමත් එක්ක මම අම්පාරේ ගිහිල්ලා කරපු කතාව. හරි ඉතින් අපි 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 බලාපොරොත්තු වෙනවා මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා එදා අපේක්ෂකතුමා හැටියට ඒ අපි ආපු ගමන ඉස්සරහට යන්න 100%ක කැපවීමෙන් ඉදිරිපත් වේවි කියලා. මොකද මෙතන පොඩි පරස්පරයක් තියෙනවා. පරස්පරයට හේතුව වෙන්නේ UNP ගමන් මඟ පිළිබඳව තියෙන බරපතල විසංවාදනයකට හේතු වෙලා තියෙන. නැදී නොයෙකුත් හේතු ඇති රංගන
මම කාටවත් වැරද්දක් පටවන්න නෙමෙයි. නෑ ඔබ කියන ආකාරයට හැදෙන්න ඕනේ වෙනස් වෙන්න ඕනේ ජනාධිපතිතුමා කියලා ඔබ කියන්නේ. නෑ නෑ. ඒ එසේ නෙවෙයි නේද? නෑ නෑ එහෙම නෙවෙයි මං කියන්නේ. මං කියන්නේ අපි කාටවත් පුළුවන් වෙන්න ඕනේ ඒ අපි එදා බලාපොරොත්තු වෙච්ච තැනට යන්න. හරි ඒක ඒක දෙපැත්තම වෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පැත්තෙන් වෙන්නත් ඕනේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පැත්තෙන් වෙන්නත් ඕනේ. මේක ඒක පාර්ශිකව මේ මම සූදානම් නැහැ මෙයා නිසා හෝ අරයා නිසා මේක වුණා කියන්නේ. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඔබ කිව්ව හරි. හරි මෙතන ආයේ මේ මේ නිකන් ඕක කොලේ වහන දෙයක් නැහැ නේ මංජුල. අපිට ඒක මේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන ඒකට මූණ දෙන්න වැඩපිළිවෙලක් හදා ගන්නවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ සුදේව මං හිතන්නේ මම ඕගොල්ලෝ අහපු ප්‍රශ්න වලට පුළුවන් තරම් ඕපන්ව මම දන්න විදිහට උත්තර දුන්නා. මූලිකම කෙටි කාලීන ප්‍රශ්නෙට මේ ඩිමාන්ඩ් මැනේජ්මන්ට් හරහා මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවා. ඒ සොලියුෂන් එක දැනටමත් ඇවිල්ලා තියෙනවා. 169ට 168ට 167ට 100 ඒ ගණන් වලට මේක ස්ටැබිලයිස් වේවි. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට දිගටම මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. හරි ඉදිරියේදී මහ විශාල නායකයෙ මණ්ඩලත් සිද්ධ වෙනවා. හරි ලෝකයේ තෙල් මිල සමහර විට තවදුරටත් ඉහළ යන්න ඉඩ තියෙනවා. ඇමරිකාවේ පොලි අනුපාතය තවදුරටත් වැඩි වෙන ඉඩ තියෙනවා. එහෙමනම් අපි බොහොමත්ම උනන්දු විය යුතුයි රටක් හැටියට අපි මේ රට ලෝකයට එකතු කරන වැඩපිළිවෙලට දේශපාලන පක්ෂභේද වලින් තොරව එකග වෙන්න. මොකද අපි දෙපැත්තට කඹයද ගත්තොත් එහෙම නෑ නෑ අපිට මේ මේ වෙනද ගිවිසුම් අවශ්‍ය වෙන්නේ නෑ. අපිට GSP Plus අවශ්‍ය වෙන්නේ නෑ. අපිට මේ රට වටේ ලොකු තාප්පයක් බැඳගෙන හිටියොත් වඩා හොඳයි කියලා කට්ටියක් කියනත් තව කට්ටියක් කියනත් ගියොත් නෑ නෑ එහෙම නෙවෙයි මේක වෙන විදිහකටයි වෙන්න ඕනේ කියලා අපේ රටට ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙයි. හොඳයි අපි එතනින් අවසන් කරනවා. ගරු ඇමතුමනි බොහොම ස්තුතියි සහභාගී වුණාට. විවෘතව සාකච්ඡා කළා. අපි රටේ කාරණා සාකච්ඡා කරේ පෞද්ගලික කාරණා නෙමෙයි. එයත් අපිට සටහන් කළ යුතුයි. ඉතෝතනි ඔබට දැනෙන ඔබට හැඟෙන කාරණා සාකච්ඡා කරමු. එවෙනුවෙන් ඔබට නැවතත් ලබන සතියේ සලකුණු දේශපාලන සම්බන්ධයෙන් මුණගැහෙනවා. එතෙක් ඔබට සුවදායි සතියක්.